ආයිබෝන් ජීවිත ස්වරවලට අදත් අපි ගොඩවෙමු. සංගීතය නැත්නම් ගීතය නැත්නම් කවිය වැනි සංගීත උපකරණ මේවට අපි සිංහලෙන් ඒ උපකරණ කොහොම ගැලපෙද්දන්නේ අපි ඔයගොල්ලෝ කියන්නේ මියුසික් ටූල්ස්. ඒවා භාවිතා කරන්නේ අපේ රසවින්දනය අහන්න නේ. ඒත් හැබැයි අහනවට වඩා ඒ ගැන කතා කරන එකත් හරි වෙනස් ආර්ට් එකක් දැන්. අද ටෝකින් මියුසික් කියලා ලෝකේ තියෙනවා. ඒතකොට ඒ ටෝකින් මියුසික් එක තමයි අපි මේ ගොඩක් වෙලා ජීවිත ස්වර ඇදගෙන යන්නේ. කෙනෙක් කෙනවා තමන් කැමති ගීත ගොන්නක් තෝරලා ගීත අහනවා නෙවෙයි අපි ඔබ දන්නවා. නමුත් ඒක ගැන කතා කිරීමක් හරි වැදගත් වෙනවා. එක එක්කනා එක ඕනේ. එකම ගීතයේ කීප දෙනෙක්ගේ කෝණයෙන් බලන්න ගියාමත් අපිට වෙනස් වෙනස් විදිහට පේන්න පුළුවන්. හැම කෙනෙක්ම එක වගේ නැති නිසා ලෝකේ ගත්තාම අඩු ගානේ ලෝකයේ සිටින ජනගහනයේ ප්‍රමාණයෙන්ම වෙනස් නොවුනත් ඊට වඩා අඩු ප්‍රමාණයකින් හෝ විවිධ වර්ගවල ඉන්නවා. අද අපි ගෙන්නන්නේ බොහොම ප්‍රකට ගුරුවරයෙක්. එතකොට ඔහු ඇත්තම කියනවා නම් දරුවන්ට හොඳ දේශකයෙක්. රස අඳුරන රසවත් ලෙස දැන් ජීව විද්‍යාව වගේ විෂයක් ගත්තාම මං විද්‍යාංශයෙන් නෙමෙයි ඉගෙනගෙන තියෙන්නේ. නමුත් මිතුරන් කියනවා මේ කොහොමද අපියෝගය ඇයි නැති විෂයන් බොහොම බෝරි. ඒ නිසා අපේ මං හිතනවා මං ඉගෙන ගත්ත විෂය ධාරාවේ කලමනාගෙන කවුන්ස් තමයි මං හිතන්නේ බෝරිම සබ්ජෙක්ට් එක වගේ. ඒ වුණාට ඒකට හරි සර් කෙනෙක් අහුනා නම් හරි. ඒ වගේ මේ රසවත් ලෙස මේ විෂය උගන්වන තිස්ස ජනනායක. අයිබුවන් අයිබුවන්යි කොහොමද ඉන්නවා ඉතින්. මම මේ මම කියන තැනත් තමයි හැමදාම බොහොම සංවාද විසංවාදවලදී මේ ඔබ තමයි ආරම්භ කළේ විශේෂයෙන් පිටස්තර දේවල් සමාජ මාධ්‍ය හරහා අපිට පෙන්නලා විෂයන් සඳහා ළමයි පන්ති වලට කැඳවා ගත්ත කියන. එතකොට මේක ඇස් දෙකකින් බැලුවා සමහර අය. මේ කරන්නේ මොකද්ද මේ මේ අපේ ළමයි අරින්නේ ජීව විද්‍යාව ඉගෙන ගන්න මේ කතා කරන්නේ වෙන එකක් කියලා. හැමොත් ඒක ටික දවසක් යන මොකද පටන් ගන්න තේකාට හැම වෙලේම මේ ප්‍රශ්නේ තියෙනවා. තියෙනවා තියෙනවා. ඊට පස්සේ දැන් මම හිතන්නේ ගොඩාක්ම අද වෙනකොට පුද්ගලික පාසල් පද්ධති වල පුද්ගලික දේශන පද්ධති වල වෙන්නේ මේක ඔබ කරන දේමයි වෙන්නේ. හොඳයි මම නම් පොඩි මගේ මං හිතන ධන හැටියට හිට ගන්න මොකද ළමයිට විශ්ේ විතරක් උගන්නලා වැඩක් නැහැ. ඉතින් ඉන්න නිසා ඉතින් කොහොමද පොඩ්ඩ අපි එතන දැන් ගීත ගැන කතා කරන්න ඉස්සලා මට හිතුණා ඒ පැත්තට පොඩ්ඩක් ගිහිල්ලෙමු කියලා. ඔය අපි කිව්වා තරම් ආප්ප කනවා වගේ වැඩේ ලේසි නෑ. ඔතනින් දුක හිතෙන්න පටන් ගත්තෙ මෙහෙම කරනවා මම කියලා. දුකයි මේ සමාජ මාධ්‍යවලට මේ මට ඇත්තම කියනවා නම් මේ ඔක වෙන්නේ 2019 විතර. 2019 මගේ ගොඩක් කලින් පන්ති ආපු දරුවෙක් හිටියා. එයා තමයි එයා එතකොට කම්පියුටර් සයන්ස් ගැන ඉගෙන ගන්න එයා ඇවිල්ලා කිව්වා මේ සර් ඔය පන්තියේ කියන ඒවා මම පොඩි පොඩි කෑලි වීඩියෝ කරලා මේ YouTube එකේ දාන්නද කියලා. මට ඇත්තටම YouTube කියනකොට ඒ කාලේ එහෙම කිසිම දැනුමක් තිබුණේ නැහැ. මම දාන්න වෙන ටියුබ් එකක් තිබුණේ නැහැ. බයිසිකල් ටියුබ් තමයි හරි. ඉතින් ඒ විද්‍යාවේ දාර මේ මේක තියෙනවද? ඒකත් නැද්ද? මොකද්ද කියන්නේ ඒකට? ටෙස්ට් ටියුබ්වත් නැද්ද? ඒවා තියෙනවා. ඒනවනේ මට සමාජ මාධ්‍ය ගැන කිසිම අවබෝධයක් තිබුණ නැහැ. ඒ මගේ පන්ති ආපු දරුවා තමයි ඉස්සෙල්ලාම මං කියපු ඒවා පන්තියේ ඕවා ඉස්සර මම පන්ති පටන් ගන්නේ 2000 විතර. අවුරුදු ගාණක් ඒ කියන්නේ 2000 අවුරුදු 19ක් විතර මේ පන්තියේ කියපු ඒවා පන්ති ආපු ළමයි විතරයි දන්නේ. ඉතින් එයා තමයි ඒ ඇත්තටම කියනවා නම් ඒ YouTube නාලිකාව අදටත් මගේ නෙමෙයි. මං ඒකේ රඟපාන කෙනා පමණයි අයිතිය තියෙන්නේ ඒ දරුවට තාමත්. ඒතර එයා මේ තමයි ඉස්සෙල්ලාම මගේ කතාවත් දැම්මේ. මම හිතුවේ නෑ සාමාන්‍ය මහජනතාව ඕවා බලයිද කියලා. ඒත් ඉතින් එයා සතියකට පස්සේ ගෙනහල්ලා පෙන්නවා මේ මෙච්චර ගානක් බලලා තියෙනවා කියලා. මට මතක විදිහට 19000ක්. ඉතින් මගේ පන්තිවල ඉන්නේ ඔක්කොම ළමයි ටික එකතු කරපුවාන් 2000ක් විතර. 19000ක් බැලුවා කිව්වම මට කල්පනා වුණා ඒක කවුද ඒව බැලුවේ කියලා. බලනකොට ඇත්තටම ළමයි නෙමෙයි බලලා තියෙන්නේ. ඒතර ජීව විද්‍යාවට හා සම්බන්ධ සමහර දේවල් ඒකට දාපුවාම ඇත්තටම දුකයි. අර ඉස්කෝලේ ගිහිල්ලා දැන් අපි තුන් ඉස්කෝලේ පාසල් ජීවිතය ඉවර වෙලා
අවුරුදු 50 60 විතර වගේ ඉන්න අය ඉන්නවනේ. ඒගොල්ලෝ ආයේ ඒව බලනවා. බලලා ඒගොල්ලන්ට හරි හැපි. දැන් ඒක බලපුවාම අනේ අපි ඉගෙන ගත්තනේ මේවා අරහිනේ කියලා. ඒ එහෙම කට්ටියක් තමයි ඒකෙදි ඇත්තටම මේ ඒ මගේ ප්‍රේක්ෂකය විදිහට මේවා වුනේ. ඉතින් ඒක ඊට පස්සේ දැන් පන්තියක් කරගෙන යනකොට එක දිගටම විෂය උගන්නනකොට හරිම මේ බෝරින්නේ. ඉතින් ඒක හින්දා සාමාන්‍යයෙන් පැයක් විතර යනකොට පොඩි දෙයක් මොනවා හරි කියනවා. සමහරට ඒක බොහෝ විට විෂයටත් කෙලින්ම සම්බන්ධයි. ළමයින්ට නිකන් අර ආපහු මේ ආය පාඩමට එන්න බලාගෙන තමයි කියන්නේ. ඇත්තටම ඒවා තමයි ගොඩක් දැම්මේ. ඉතින් එතකොට මිනිස්සු අතර මාර විදිහට ඒ ටික ජනප්‍රිය වෙලා ගියා. ඉතින් ඇත්තටම ඒකම මේ ළමයින්ගේ ප්‍රවර්ධනය සඳහාත් බලපෑවා ඊට පස්සේ. අනිවාර්යෙන්ම ඒ කියන්නේ මෙහෙම ඒක වෙන්නේ ගොඩක් ඇත්තටම මේ ඔය බලන එකේ ඔඩියන්ස් එකේ ඉන්නේ ළමයි නෙමෙයි දෙමව්පියෝ. ඉතින් ඒ දෙමව්පියෝ බලලා ළමයින්ට කියනවා මේ මේ මෙන්න මේ සර් නියමෙට උගන්වනවානේ අන්න ඒ සර්ගේ පන්තියට යන්න කියලා. ඇත්තට මේක ඇත්තටම ප්‍රවර්ධනයක් වුණා ඉතින්. නැහැ මම කෙනෙක් එක්ක යාදාවි කතා කරන්නේ. ඒ නිසා මේ ගීත ගැනත් විවිධ වෙනස් අදහස් දරයි යයි මම හිතනවා මම ඇසුරු කරලා තියෙන සහෝදරයෙක් හැටියට. අයි පළවෙනි ගීතේ මම අද අපිට සංගීතය සපයන්නේ රුද්‍රා. ඒ වගේම ගැයුම් සඳහා ඩ්‍රීම් ස්ටාර් පරම්පරාව නියෝජනය කරමින් තමයි අපි හැමදාම දක්ෂීන් මෙතන කැඳවන්නේ. උපේක රුක්ෂානුත් සෙනලි ඉද්මල්ල ගොඩත් ඉන්නවාද අපිට ගී ගයන්නට. ඔබ තීරු ගී ගයන්නේ ඔවුන් සජීවි ලෙස මෙතන. පළවෙනි ගීතය කොහොමද පරිෂ්ඨ වෙන්නේ? පියාණනි මා නැවත උපන්නොත් ගීතය. මේක හරිය ඕනෑම පුතෙකුට හැඟුම් බර වෙන ගීතයක්. ඒක 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 පොදු කාරණේ පොදු සාධක. මිහා ගිය දේවල් ඇතියයි මම සිතනවා. කෞදිකයි මෙහෙමයි බොහෝ වෙලාවට පියවරු ගැන සිංදුවල කියවෙනවා ටිකක් අඩුවක් තියෙනවානේ අම්මවරුන් ගැන සාපේක්ෂව. මෙහෙමයි ඔය ගීතයේ ඔය මුල් ඛණ්ඩය බැනර් එක ලියලා අපේ තාත්තගේ මළගෙදර දවසේ ගහලා තිබුණා. ඒක කළලා තිබුණේ සමහරට මේ මගේ යාළුවෝ ඔය මුල් ඛණ්ඩය ගහලා තිබුණා. ඒ කියන්නේ මම මේ කියන්නේ 1992 විතර වගේ සෑහෙන කාලයක් අවුරුදු 30ක් විතර පිටිපස්සට යනවා. මම එතකොට උසස් පෙළ කළා විශ්වවිද්‍යාලයට තේරිලා තිබුණේ තමයි ගිහිල්ලා තිබුණේ නැහැ. තාත්තා දන්නේ මම විශ්වවිද්‍යාලයට තේරුණාය කියන එක විතරයි. එතනින් එහාට අද මම මොන තත්වයක ඉන්නවද මම විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා මොනවද කරේ මේ අනිත් අය දකින කිසිම දෙයක් අපේ තාත්තා දැකලා නැහැ. එතකොට මට හිතුණා අර ඔබට අහිමිලව මා රජ කරවා කියලා කියන එක තියෙනවානේ. මට පොඩි කාලේ තේරෙන්නේ නැති දේවල් ගොඩක් තිබුණා. ඒක තමයි තාත්තා මට ඉන්නවා අක්කලා දෙන්නයි මායි මල්ලි හතර දෙනයි. තාත්තා හැම වෙලාවෙම මට කතා මට හැම වෙලාවෙම කතා කරනකොට කියන්නේ මගේ රජ පුතා කියලා. ඒ වගේම තමයි අනිත් අයට දාලා තිබුණේ සාමාන්‍ය නම් මට විතරක් අසාමාන්‍ය නමක් දාලා තිබුණා. ඒ තමයි මේ මම තිස්ස ජනනායක කියලා භාවිතා කරාට තාත්තා දාලා තිබුණේ කාවන් තිස්ස ජනනායක කියලා. ඒක ඔය ටියුෂන් වලට ආවම කාවන් තිස්ස කියලා ගහපුවාම නිකන් පරණයි වගේ ගතියක් එනවනේ පොඩ්ඩක්. ඒකින්ද මම තීරණය කළා ඒ නම ගැහුවොත් හරියල්ද. ඒකින්ද ඒකේ කාවන් කෑල්ල කැපුවා. ඒ වගේම තමයි තාත්තට මම වඳින හැම අවස්ථාවකම තාත්තා අනිත් අය කියන දේ නෙමෙයි කිව්වේ. හැමදාම කිව්වේ සූවිසි අනන්ත ගුණ බල ලැබේවා කියලා. තේරුන්නේ මොකද්ද මේ කියන්නේ කියලා. මම දාම ඕක තමයි කිව්වේ. පස්සේ කාලෙක මට රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොතක් හම්බුණා සූවිසි ගුණය කියලා. ආහන්න එතකොට තමයි මම දැනගත්තේ ඒ මොකද්ද කියන එක. ඒ කියන්නේ ඒ වගේ தத்துவයකට යන්න කියන එක තමයි තාත්තා කිව්වේ. ඉතින් තාත්තා ඉස්කෝලේ ගිය කෙනෙක් නෙමෙයි. පන්සලේ ඉස්කෝලේ අයියා දන්නවා ඇති මේ පන්සලේ ඉගැන්වීම අර ඉස්කෝලේක එහෙම ඉගෙනගෙන සර්පවිෂ වේද මහත් එක්ව හිටියේ. ඔබ දන්නවනේ ගමේ ඒ වගේ වෙද මහතුන්ගේ ලොකු ආර්ථිකයක් නැහැනේ. ඒගොල්ලෝ සල්ලි ගන්න අය නෙමෙයිනේ. ඉතින් තාත්තා දුප්පත් වෙද මහත්තෙක්. මිනිසුන්ගේ ගෞරවය විතරයි තිබුණේ. ආර්ථික ශක්තියක් තිබුණේ නැහැ. ඉතින් තාත්තට ඇත්තටම දැන් අද හිටියානම් කොච්චර සන්තෝෂ වෙයිද කියලා මට තේරෙන්නේ නැහැ. ඒක කියන්න තාත්තා මම දැනගෙන හිටියේ මං විශ්වවිද්‍යාලේ තේරුණා කියන එක විතරයි. ඉතින් තාත්තා
මට සිල්ප සතරදී මාව සිහසුනේ තියලා ඈත ඉඳන් බලන් ඉන්නවා ඇති. මට හිතෙන මේ දැන් අපි අපි ඔබ ඉදිරියේ මගේ කියන ඕනේ දැන් ඔය අපි තාත්තට වඳින ගාථාව උද්ධිකාරෝ අලිංගිත්තා චොම්බිත්තා විය පුත්තකම් රාජමජ්ජන් රාජමජ්ජන් සුපටිත්තම් කියන එක මේ අපේ හාමුදුරුවෝ එහෙම මේ පාසක අම්මල අඬව අඬව එක එක දේවල් කියනවනේ පච්චි බයිසිකලේ තියන් ගියා කරේ තියන් ගියා ඔය මුකුත් නෑ ඔය ගාථාවේ තියෙන්නේ උද්ධිකාරෝ අලිංගිත්තා මාව මගේ වෘද්ධිය සඳහා මට මාව ඇති කරලා මේ ලිංග භේදිකින් තොර මා සිපගත් රජෙක් ඉදිරියේ වුණත් ඍජුව සිට කතා බහ කිරීමට හැකියාව තනා දුන් පියාණෙනි මා ඔබට වඳිමි. ඔච්චරයි දේ. මම හිතන්නේ ඔබේ තාත්තට ඔබ කරන්නේ තාමත් ඒක. මේ ගීතේ තියෙනෙත් ඒක කියලා මම හිතේ. අපි ගීතය ගැන ආරාධනා කරනවා උපේක රුක්ෂාන්ට රුද්‍රා සමග අභිවර්ධන බාලසූරිය මහත්තයා මේක ගැයි. අපිට මේ සිහි කරන්න ඕනේ මේ අවස්ථාවේ අනිවාර්යයෙන්. පතර නැති තාම විශිෂ්ට විශිෂ්ට ගණයේ ගායකයෙක්. ගණයේ ගායකයෙක්. සංගීතහායකෙක් ඒ වගේම ඒ කාල රූපවාහිනිය නිෂ්පාදනය කරපු. ඔව්. අපිට ඒ කාලේ සමාජ මාධ්‍ය තිබුණේ නැහැ රූපවාහිනිය තමයි අපි සියල්ල දැක්කේ. නන්දන වින්දන වගේ වැඩසටහන්. වැඩසටහන් අනිවාර්යයෙන්. මහාචාර්ය සුනිලාරත්නයන්ගේ ගී පැබැඳුම වික්ටර් රත්නායක තමයි සංගීතවත් කළේ. අපි ගීතය අහලා එමු. තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. අද අපි සමග ඉන්නේ තිස්ස ජනනායක. Sons
අපි ජීවිත සරෝල අද ඉන්නේ තිස්ස සර් එක. තිස්ස ජනනායක මේ ඔබ කොයි පළාතේද? මම දිස්ත්‍රික්කයක් වශයෙන් ගත්තා රත්නපුර. රත්නපුරේ ඉඳන් අය යන්න ඕනේ කිලෝමීටර් 27ක්. ඒ කියන්නේ ඔය සිරිපාද පැත්තට තියෙන්නේ. ගිහිල් ගියාම ඒ කිලෝමීටර් 27 යන්න තියෙන බස් එකේ. එයාට කියන්නේ වේවැල්වත්ත කියලා. එතනින් තමයි බස් එක නතර වෙන්නේ. එතන ඉඳන් ආය කිලෝමීටර් 4ක් පයින් යන්න ඕනේ. එතකොට ඒ හරියට ගමට කිව්වේ බටේවිල කියලා. ගඟක් හම්බ වෙනවා. ඒ ගඟෙන් තිබුණේ වැල් පාලමක්. අද නම් කොන්ක්‍රීට් පාලමක් තියෙනවා. ඒ වගේ ඔය තාත්තයි පවුලේ උදවියයි හිටිය ඔය කියන. ඔව් එහෙ තමයි හිටියේ. ඒතකොට පවුලේ කී දෙනෙක්ද? අක්කලා දෙන්නයි, මායි, මල්ලි, අම්මයි තාත්තා. දැන් මේ ඔබ ඊළඟට තෝරගෙන ගීතයට මාතෘකාවත් ඒක විය හැක. දැන් ඔය ගොඩක් වෙලාට සහෝදරයන් දැන් අපි අම්මාට තමයි ලැබි වෙනවනේ. අර පච්චීට ආදරේ නැහැ කියනව නෙවෙයි. ඔබගේ විෂයත් එක්කත් ඒක බද්ද වෙනවා. අපිට ආට්වල අපි ඊඩිපස් කම්ප්ලෙක්ස් වගේ වත් හොලත් වෙනවා. අපි අක්කලාට හරි ආදරේ. ඔව් ඇත්තටම. ඒක වෙනම ප්‍රේමයක් නේද? ඔව් يعني අක්කා කෙනෙක් අසාද බදලා යද්දි එහෙම බීම පෙරලි යන්න ඕන. ලැබෙයි අයියල බඳලා යද්දි එහෙම අඬන්නේ නෑ. අඬන්නේ. ඒ නිසා අක්කලත් මට හිතෙනවා ඒ වගේ වෙන්නේ නැති කියලා හිතෙන්නේ. දැන් මට හිතෙනවා ඔබ ඊළඟට තෝරගන්නේ විත්‍රත්නායක ගායන මේ අම්මා නැතේ මට කිරි අම්මාවි කියන ගීතේ නිසා මම ඕනනම් අර පොලේ ඉඳන් මෙන්න. අර ඔබ කිව්වේ වැල් පාලමෙන් ගිහිලා තිබ්බ ගෙදර ඉඳන්ම ඒ සහෝදරියන්ගේ සෙනෙහේ එකම කතා කරොත් මම හරි ආසයි. ඔව්. අයි දැන් මගේ අක්කට දැන් ලොකු අක්කට වයස අවුරුදු 68ක්. 68ක්. එතකොට මායි ලොකු අක්කයි අතර වයස පරතරය ගත්තොත් අවුරුදු 14ක්. එතකොට දැන් ලොකු අක්කා ඉන්නවා පවුලේ. ඊට පස්සේ ඊට අවුරුදු 10කට පස්සේ පොඩි අක්කා ඉන්නවා. දැන් ගෑල් ළමයිම දෙන්නෙක් පවුලේ. එතකොට මං තුන්වෙනියා විදියට තමයි එන්නේ. එතකොට තාත්තා අම්මව දැන් හොස්පිටල් නවත්තලා ආවට පස්සේ බබෙක් හම්බුණා කියපුවාම අක්කාලා දෙන්නම ඇහුවලු තාත්තේ මේ පාරවත් මල්ලියෙද්ද කියලා. ඉතින් තාත්තා හරි සන්තෝෂෙන් කිව්වලු මේ පාර මල්ලියෙක් ඉන්නේ කියලා. ඒතර ඒ අක්කලා දෙන්නගෙම හුරතලා වුණේ මං. ඇත්තම කියන අම්මට වඩා අක්කලා දෙන්න මම හුරතල් කළා. මොකද මේ වයස ගැප් එක කියන්නේ අවුරුදු 14ක ගැප් එකක් වෙනකොට සෑහෙන වෙනසක් තියෙනවානේ. ඉතින් එතකොට ඇත්තම කියනවා නම් අක්කලා සාමාන්‍ය පෙළ වගේ වයසින් අධ්‍යාපනය නතර කළා. ඒ ඇත්තම නතර කළේ මාව ඉස්සරහට යවන්න. නිසා ඒගොල්ලෝ කරපු කැපවීම මං හිතන්නේ දැන් සහෝදරවරු කරනවාද කියන එක මාර කැපවීමක් කරේ. අපිට තිබුණා පොඩි තේවත්තක්. අම්මයි තාත්තයි දෙන්නම ඒකේ උදේ ඉඳන් අවස් වෙනකන් වැඩට යනවා. ඒක තමයි අපේ ජීවන උපායම. එතකොට ලොකු අක්කා තමයි ගෙදර කෑම උයලා මාව නාවලා එතකොට ඇඳුම් අඳලා සියලුම වැඩ කටයුතු කළේ ලොකු අක්කා. එතකොට ඇත්තටම කියනවා නම් මගේ දෙවෙනි අම්මා වෙන්නේ ලොකු අක්කා. එතකොට එයාලගේ ඒ වයස වෙනකොට තියෙනවනේ ප්‍රේම සම්බන්ධතාවය එහෙමයි. ඒ කිසිවක් ඒ අපේ ලොකුවක් අර තිබුණේ නැහැ. එයා මුළු ජීවිතේම කැපකලේ මං වෙනුවෙන් කියලා මට හිතෙනවා. ඒක නිසා ඒක හරි පුදුම දෙයක්. ඒ කියන්නේ කෑම් බීම උයලා දෙනවා. එතකොට මම ආස කරන දේවල් ඔය පොඩි පොඩි දේවල් ඒ කියන්නේ අග්ගලා නම් ඒවා අනිවාර්යයෙන්ම හවසට හදලා දෙනවා. ඔබ උසස් අධ්‍යාපනයේ ගියාම උසස් අධ්‍යාපනයේට දැන් ඔබ කිව්වා වගේ මට තව එකක් මතක් වෙනවා. ලොකු අක්කා කසාද බැඳලා ගෙදරින් යන දවසේ මම පෙරලි පෙරලි ඇඬුවා ඔබ හරියටම හරි කියන කතාව නම්. ඒ කියන්නේ මේ මට නිකන් අම්මා හිමි වුණා වගේ ගතියක් තමයි මට දැනුනේ. ඉතින් උසස් අධ්‍යාපනයේට ගියාට පස්සේ සම්පූර්ණයෙන්ම ගෙදරින් වෙන් වෙලා තමයි ඉන්න උනේ. ඒත් මම හැම සතියකම අක්කව බලන්න ගියා. ඒ කාලෙත් අක්කා කොහෙන් හරි කීයක් හරි එකතු කරලා හැමදාම මට දෙනවා මගේ වියදමට තියාගන්න කියලා.
ඉතිං දැන් අක්කා ඉන්නවා. ඉතිං අක්කට ගමෙන් එක්කරන් ඇවිල්ලා ඉඩන් ඇරන්දීලා ගෙවල් හදලදීලා අක්කට උනුවතුර නාන්ඩ ඒවක්කොම ජීවිතයේ මට කරන්න පුලන් සියලු දේ කල්ල දයෙනවා. ම මල්ලි කෙනෙක් දිර මාරම සතුට වෙනවා මට ඒදික කරන්්ඩ මේ ස්වබා දහම අවස්ථාව දුන්නට. ආයිත්තර මුලට එනවා මට තාත්තර සලකණ්ඩ අවස්ථාවක් කම්බුන්න. අඩුම ගානේ මම සම්ප කල්ල තාත්තට කම්මිසයක් සරමක්වත් ඇරන්දින්ද අවස්ථාව හම්බුන්නේ. හැබැයි මං අක්කර සලකනවා ඇවගේ අම්මටත් ඉදිරිම සලකල දයනවා. ඒක මාර ජීවිතයේ පුදුම තෘප්තියක්. ඒ මාරම තෘප්තියක්. මේ ගීතය තෝරගන්න හේතුවනේ ඒකමද නැත්තම් ඊට වඩා තව අනුකාරණ තියෙනවද? නෑ, ප්‍රධාන වශයෙන් මේක තමයි හේතුව. එතකොට දැන් අනිත් අක්කා? අනිත් අක්කා මට ටිකක් ළඟයිනේ. එතකොට ඒ අනිත් අක්කත් එක්ක කරේ ගොඩක් වෙලාවට සෙල්ලම් කරන ඒවා තමයි ගොඩක් වෙලාවට. මේ මට තාම මතක් වෙනවා පොඩි අක්කා පොඩියක් කන හොඳට ගස් නගින්න පුළුවන්. එතකොට ගෙදර පොඩියක් කළට එහෙමම තියෙනවා අපේ ගෙදරත් එහෙම තමයි. පොඩියක්කට ගස් නගින්න පුළුවන්. පොඩියක්කා පොල් ගස්වල නගිනවා නැගලා. මොකද මම චූටීනේ, දැන් මට උඩින් ඉන්න දෙන්නම අක්කලනේ. එතකොට අම්මයි තාත්තයි ගිහිල්ලනේ ඔය තේවත්තේ වැඩට. එතකොට පොඩියක්කා තමයි කුරුම්බ කඩලා දෙන්නේ නැගලා. අර ඒ දෙන්නගේ තියෙන සම්බන්ධතාව ගොඩක් වෙනස්. පොඩියක්කා ඇසුරු කරේ යාළුවෙක් වගේ. ඒ කියන්නේ යාත් එක්ක සෙල්ලම් කරා, රෙහෙ මේ කරා, එහෙම දුවලා පැනුවා නැතුව. ලොකුවක්කට තියෙන්නේ අම්මට වගේ තියෙන ගෞරවයක්. මේ ගීතයත් ගයන්න වෙන්නේ උපේකටම තමයි. උපේක රුක්ෂාන් අපි වික්ටරත්නායකගේ හඬ ප්‍රතිනිර්මාණය කරමු රුද්‍රායක. වැහැරීගේ තුළේ
ශිල්පය නුඹ ආයක මුල්ලේ අම්මා නැති මට කිරියම් මාවේ කරුවල ගෙදරට මිනි පානක් වේ දැනගත් දා සිට පෙරුම් පිරුවේ අක්කේ මං මතු සක්විතිවේ කියලා දෝ දැනගත් දා සිට පෙරුම් පිරුවේ අක්කේ මං මතු සක්විතිවේ සිතලා දෝ මේ ගීතේ කාලකින් පස්සේ මටත් දැනුණාද ඒ මූඩ් එක ගහන්න පුළුවන් වුණා මොකද ඔබගේ මගේ දෙන්නගේම අත්දැකීම් තරමක් දුරට සමාන නිසා පොඩි විරාමයක් ගමු අපි ඉක්මනට මෙමු ආපහු ජීවිත ස්වර දෙසට අපි නැවතත් විරාමයෙන් පස්සේ ජීවිත ස්වර සමග එකතු වෙන්නේ අද අපි සමග ජීවිත ස්වර අපිට ගලපා දෙන්නේ ප්‍රවීණ ජීව විද්‍යා දේශක ජනකාන්ත ජීව විද්‍යා දේශක තිස්ස ජනනායක උපතින් කාවන් තිස්ස ජනනායක නමුත් අපි දන්න බ්‍රෑන්ඩ් එක තමයි තිස්ස ජනනායක කියන්නේ ඊට පස්සේ දැන් අපි කතා පොඩි මොකද්ද වෙන්නේ මේක විවිධ ගීත වුණාට පොතෝරා තිබෙන්නේ එක නූලක මෙහෙම එක හැඟුමක් ආඳා තිබුණගෙන යන මොනක නමුනේ දැන් ඊළඟට තෝරගන්නෙත් සිරිපාදේ වන්දවන් හිසෝලිය තියලා කියන මේ රංජලා සරෝජිනී ගැයූ ඒත් මේ සංවේදී අත්දැකීමක ගීතයක් මේක මම ඔබටම පවරනවා මොකද්ද මේ කියලා කියන්න ඔව් දුකයි මම විවාහ වුණේ 1998 අවුරුද්දේ මම විශ්වවිද්‍යාලෙ ගියේ 1993 ඒක ප්‍රේම සම්බන්ධයක් මත වෙච්ච විවාහයක් ඔබ දන්නවා දෙවෙනි වසරේ ළමයි ආවහම අලුත් නැවක් ආවන් පස්සේ තෝරාගත්ත කෙනා ඉතින් ඊට පස්සේ විවාහ වුණා ඊට පස්සේ දැන් ඉතින් මම දන්නේ මේක කියනකොට දූලා මාත්‍රික තරහ වේද කියලා මම හිතනවා දැන් මට හිතනවා දුවෙක් හිටියා නම් හොඳයි කියලාත් හිතෙනවා එමෙකක් තියෙනවා මේ එරට මං ආස වුණේම පුතෙකුට ඒකට කරදරයක් නොවුනේ මගේ බිරිඳ ආස වුණෙත් පුතෙකුටම තමයි හැබැයි ඒක සබාදහමින් දෙන දෙයක්නේ අපිට ඒක දැන් වෙනස් කරන්න අමාරුයිනේ ඉතින් ඒ වුණාට මේ ඉතින් මම ඉස්සෙල්ලාම එයා ගර්භණී බවට පත් වුණා කියලා දැනගත්තට පස්සේ දැන් ඔහොම ක්ලිනික් ගිහිල්ලා මාස 5ක විතර ડોක්ටර් ස්කෑන් කරලා බලලා අර ලියලා දෙනවනේ ඒක දුකයි තියෙනවා අර විද්‍යාවේ සංකේත දෙකක් මෙහෙම රවුමයි පහළට ඉරයි මෙහෙම ගැහුවොත් ගෑන්ලමයි රවුමයි ඊතලෙයි ගැහුවොත් ඊළමයි දොරට ડોක්ටර් බලලා ඉවරලා රවුමයි ඊතලෙයි ගහලා දුන්නා. දොර වැඩි පුතෙක් කියන එකයි. හැබැයි මගේ බිරිඳ කරේ ආර්ට්ස්. එයා ඩ්‍රෝයිං, ඒ කියන්නේ මේ ෆයින් ආර්ට්ස් ඩිග්‍රිය. ඒ කියන්නේ චිත්‍රකලේ. දැන් එයාට මේක ගැන අවබෝධයක් නැහැ. එයාගේ සංකේත දැනුම වෙනස්. එයාගේ සංකේත දැනුම වෙනස්. දැන් මේක මේ විද්‍යාවේ සංකේතයක් නේ. ඒක එහෙම ලිව්වා මිසක් ඒ ડોක්ටර් මට කිව්වෙත් නෑ පුතෙක් කියලා මගේ බිරිඳට කිව්වෙත් නෑ. හැබැයි ඒ නෝට් එකේ ලියපු මාක් එකෙන් මම දන්නවා මම සයසු ගන්නන ඉඳා මේ පුතෙත් තමයි ඉන්නේ කියලා. එතකොට මම බිරිඳත් එක්ක ඔට්ටුවකුත් ඇල්ලුවා අනිවාර්යෙන් පුතෙක් ඉන්නේ කියලා. ඔය බොරුවක් කියලා ඉතින් මම දන්නවා කියලා තියෙනවානේ. ඉතින් එයාටත් හරි සන්තෝසයි. ඉතින් ඇත්තටම මට ඕනි වුණේ අර මම මගේ තියෙන මට ආසයි මට යාව පුතෙක් එක්කරන් ගිහිල්ලා සිංහරාජ පෙන්වන්නද එතකොට කියන්නේ මම මේ එක්ස්පීරියන්ස් කර නැත මම අත්දකින මේ ලෝකෙ මං හරි ආසයි සබාදහමට
ගහකොලට සතා සිව්පාවට ඒකොටම හරි ආසයි මම ඒක හරියට විඳිනවා. මට ඕනි උනේ අන්න එහෙම කොල්ලෙක්ව හදන්න. ඇත්තටම හරියටම හරි ගියා ඒක. සමහර අයට තමන් බලාපොරොත්තු වෙන දේවල් ලැබෙන්නේ නැති එක බලාපොරොත්තු වෙන දේවට වඩා අඩුවෙන් ලැබෙන එක එහෙම වෙනවා. මට බලාපොරොත්තු වුණාට වඩා වැඩියෙන් ලැබුණා. ඒ කියන්නේ එයා ඉතාමත්ම සක්‍රීයව මේ සබඳතාවම අල්ලගන්න කෙනෙක් බවට පත් වුණා. හිටපු ගමන් ඉතින් අර මිලියන ගණනක් වටිනා වාහනයක් කුඩු කර ගන්නවා තමයි නේ. ඒවා නම් එහෙම තමයි ඉතින්. ඒත් පුතාලේ මොනවා කරන්නේද? ඒක කොල්ලන්ගේ ඒක ගැටිය තමයි. දැන් මම බොහොම අමාරුවෙන් තමයි මගේ වාහනේ බේරගෙන තියෙන්නේ. මම ඒකට නීති ඔබයි මම මීට පෙර හම්බෙන දවසේ ඒ වැඩේ වෙලා ඔබ පිටියේ ඒ මූඩ් එකේ. ඔව් ඒක තමයි. මම කියලා දෙන්නේ මේක නම් වෙනස් කරන්න එපා කියලා. ඉතින් අනිත් ඒවා කොහොම වෙනස් කරලා රෑලි වෙනකන් ගලවනවා, ආයේ පහෝදා රෑලි වෙනකන් හයි කරනවා. ඉතින් ඕ ටික තමයි. ඒක නෙමෙයි මේකේ වැදගත්ම කරුණ. ඒ ඊට වඩා වෙනස් එකක්. ඊට පස්සේ දෙවෙනි වර අපේ නෝනා ගැප් ගැනීම සිද්ධ වුණාට පස්සේ දැන් මං හිත හදාගෙන තියෙන්නේ දුවෙක් හිටියානම් අවුලක් නැහැ කියන එක. හැබැයි අපේ ලොකු පුතා ඉතාම දැඩිවම කියනවා මම මාර බයකින් හිටියේ ඒක සම්බන්ධයෙන්. දැඩිවම කියනවා මට නංගියෙක් එපා. නංගියෙක් આવොත් ආතම්මට දෙනවා. මෙහෙ ගේන්න එපා. මං ඉතින් එයාගේ ඊට පස්සේ දැන් ස්කෑන් කරලා ඉරලා ડોක්ටර් සංකේත දෙන්න ආරක දැම්මේ දුවෙක් කියලා. එදා ඉඳන් මං ට්‍රයි කළා පුතාගේ ලොකු පුතාගේ හිත හදන්න. සේ ලොකු පුතාගේ නෑ නංගිලා හරන්නේ හරියන්නේ නෑ. නංගිලා සෙල්ලම් කරන්නේ නෑ. මං කිව්වා නෑ පුතේ නංගිලත් එහෙම නෑ. දැන් ඉතින් මම දැන් කවුන්සලින් වගේ හැමදාම නංගිලාව පෙන්නනවා නංගිලාගේ අගේ කියලා. මූ නේද ගණන් ගන්නෙම නෑ කියන්නේ එපාමයි කියලා කියන්නේ. දැන් මොකද කරන්නේ? දැන් එක් කරගෙන ගියා. එයාවත් එක්කන් යනවා දැන් මේ නෝනව ක්ලිනික් එක්කන් යනකොට මම ડોක්ටරටත් කිව්වා මේ මෙයාගේ පොඩ්ඩක් මෙන්න එහෙම අවුලක් තියෙනවා කියලා. ඊට පස්සේ එයාත් විස්තර කළා. නංගිලා ගැන එහෙම විස්තර කළා. ගණන් ගන්නෙම නෑ. දැන් මොකද කරන්නේ? සෑහෙන ප්‍රශ්නයක් මේක. හරි. එතකොට ආතම්ම ආවහම ආතම්මට කියන ආතම්මේ නංගියෙක් හිටියොත් ඔයා ගිනියන්න. මට නම් එපා. මෙහෙ ගේන්න එපා. මොකද කරන්නේ දැන්? දැන් නංගිය කියලා ලියලා තියෙනවනේ. මගෙන් ඇහුවා ડોක්ටර් ඉතින් ඔයාලට පුතෙක් නේ ඉන්නේ. අනේ දුවෙක් ඉන්න හොඳයි වාසනාවන්තයි. හරි. එහොම කිව්වා. ඊට පස්සේ දැන් බාණ්ඩ විද්‍යාවේ තියෙන ප්‍රශ්න මේ. හරි. මේ ස්කෑන් එකේදී ડોක්ටර්ට වැරදිලා තියෙනවා. පුතෙක් තමයි හම්බ වුණේ. එයා හම්බ වෙලා ඊට කලින් ડોක්ටර්ත් එක්ක මෙයා පොඩි පුතා ලොකු පුතා කතා කරනවා. එයා ඔට්ටුවක් ඇල්ලුවා ටොක්කට ටොක්ක. ඒ කියන්නේ නංගියෙක් හම්බ වුණොත් ડોක්ටර් අයිනවා මෙයා ටොක්ක. මෙයා කියන්නේ නෑ මල්ලියෙක්මයි එන්නේ කියලා. මල්ලිම තමයි. මට හිතා ගන්න බෑ මේක කොහොම වුණාද කියලා. ලෙකවොත් පුතා ડોක්ටර් ටොක්ක. ටොක්ක අයිනවා. දැන් බබා හම්බ වෙලා හොස්පිටල් එකට ගෙනල්ලා වෝඩ් එකේ තියලා තිනකොට මායි ලොකු පුතයි දැන් ගියා. මෙයා මාගේ අතින් අල්ලගෙන ගිහිල්ලා මගේ අත ඇතරලා දිව්වා. දුවලා ගිහිල්ලා දුවලම ගිහිල්ලා කරේ බැලුවා මේ තත් මේක ගැලෙව්වා මම බැලුවා මල්ලියෙක් උඩට මල්ලියෙක් ගෙන ඔක්කර ඩොක්ක්ක් අයින දිනවා දැන් ඒකත් හරි ජොලි ඒ ඔටොක්ක නගන්නේ නැහැ කියා ඒකනේ මං කිව්වේ ඒකෙන් එහා පැත්තේ දේ මොකද්ද දන්නවද මල්ලියේ අය අතර වයස අවුරුදු 7ක පරතරයක් තියෙනවා අයියට මල්ලි නැතුව බෑ මල්ලිට අවුල නැතුව බෑ උඹ කියලාවත් කියන්නේ අයියා එන්න පරක් වුණොත් මල්ලි කන්නේ නැහැ. මල්ලි නැතුව අයියා බත් කන්නේ නැහැ. අයියායි මල්ලි කාමර දෙකක ඉන්නේ. එක කාමරේ කැඳේ ඉන්නේ. මල්ලි නැතුව අයියට ඉන්න බෑ. අයියා නැතුව මල්ලිට ඉන්න බෑ. සංසාර සම්බන්ධයක්. ඒකනේ. ඕක අර කොහේ හරි තැනක තියෙන අර මේ ඕකේ අනිත් පැත්ත තියෙන්නේ. තාත්තා කෙනෙකුට මේ දුවරු හම්බෙන්න නම් තාත්තලා ගොඩක් පිං කරලා තියෙන්න ඕනේ. ඒක මට කිව්වේ අපේ අත්ත නැහැ කසර්. ඔකම අපේ ගෙදර කියලා අපේ ලොක්ක එක අහන දැන් මගේ පුතයි දුවයිනේ ඉතින් අහනද අපි ඔටුවද කියලා ඒ වගේ අයියාපච්චි අපි ඔටුවද කියලා උඹට වෙලා තියෙන අනිත් පැත්තේ හොඳයි ඒකේ තව දෙයක් තියෙනවා හැබැයි දැන් ඒ ලොකු පුතාට අවුරුදු 24යි පොඩි පුතාට 16යි මට හිතෙනවා දුවෙක් හිටියා නම්
හොඳයි කියලා ඒ දන්නවද? ඒගොල්ල හරි ආදරේ මට. ඒනට ඒගොල්ල පොඩි දුරස් නේද? පුතාලා පොඩ්ඩක්. ඒක තමයි මට හිතෙනවා අවුරුදු 18 විතර ඉන්න ගතිය නැහැ. 18 විතර පෙන්නාම ඒගොල්ලෝ අයිසොලේට් වෙනවනේ. අයිසොලේට් වෙනවා. කාමර ගත වෙනවා. ඔව්. හැබැයි දූලා එහෙම නැහැ නේද? තාත්තත් එක්ක ඒ ඕලා එන්නෙම තුරුලට. ඒක තමයි. ඒ වෙනස දැන් තමයි මට දැනෙන්නේ. එතකොට මට හිතෙනවා දුවෙකුත් හිටියනම් හොඳයි කියලා. ඔව්. ඔබේ අත්දැකීම තමයි ඔව් මේ ගීතේ තේන පූර්ණ අර්ථයත් එක්ක නැතුණත් ඔබ ඒකට සංවේදී. ඔව් මට දැන් ඒ ගීතේ ඇහෙනකොට ඒ මතක් වෙනවා. අර මං පිරිමි පුතෙක් පැතුවා. පැතුවා කියන එක මට මතක් වෙනවා හැම වෙලාවෙම. හොඳයි හොඳයි. අතන මේක දැන් මේ රත්නශ්‍රී විජේසිංහයන් මේක ලියලා ගුණදාස කපුගේ සංගීතවත් කරන්නෙත් මේ ප්‍රායෝගිකම අත්දැකීමක් ඉතින්. ඇත්තටම හා හා ඒ කියන්නේ වෙනස් අත්දැකීමුත් ලැබිලා තියෙනවා. මට හිතෙනවා මම ඒක අහලා නැහැ. දැන් ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ කිව්වට දැන් ඇත්තටම නිරංජලා අබේ සහෝදර සහෝදරියන් දෙන්නට දරු හිටියේ නෑනේ. ඔව් 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 මේකම දන්නේ මේ ලියවුනේ කියලා මම කලාකරෙක් හැටියට සංවේදී මිනිහෙක් හැටියට සැක කරනවා. අපි හමු වෙනවා නේද? ආ. එහෙනම් අපි ආරාධනා කරනවා සෙනලි ඉද්දමල් ගොඩට අපේ ඩ්‍රීම් ස්ටාර් පරම්පරාගත දක්ෂ ගායන ශිල්පිනිය මේ ගීතය ගායනා කරන්න. ගීතේ නම් අපි ටිකක් තරමක් අපේ සම්ප්‍රදායක ජන ඇදහිල්ල තිබ්බ දේවලුත් තියෙනවානේ. සම්ප්‍රදායෙන් විශේෂයෙන්ම ලන්දේසි ඉංග්‍රීසිගේ නීති වලින් පස්සේ
පුතෙක්ගේ වටිනාකම වෙනස් වුණානේ. ඒ කියන්නේ තමන්ගේ වස්තු බලා ගන්න, තමන්ගේ ඉඩකඩම් බලා ගන්න පුතෙක් උරුමේ පවරලා දෙන්න නේ. නැත්තම් දුව පිට යනවා. දුව කසාද බැඳ නිවසින් වෙන පැත්තකට වෙනවා. ඊටත් පෙර ඉතිහාසය ගත්තාම ඉතින් අපි කරේ කෘෂිකර්ම නිසා ඉඩකඩම් ටිකේ ඒ වගාව කරන්න මේ වී යහුලන කුරුළු රෑන් පෙරහැර කර වඤ්ඤයි කියන ඉතින් කියන්නේ මේ ගොවිතැනේම යොදවන්න තමයි අධ්‍යාපනයක් හිම නොතිබූ කාලෙක. එතකොට දැන් අද වෙනකොට සමාජ තත්ත්වයන් ඊට වඩා වෙනස්. නැත්තම් මෙතන අපිට මේ ගෙවල් වල ගිහිල්ලා දූවරුන්ගෙන් ඉන්න නැති වෙයි. දැනුම් ගන්න නෑ. ඔබ ඔන්න දැන් ඊළඟට එන ඔබ ඊළඟට තෝරගන්නා ගීතය මං කියන්නේ අර අරවට වඩා ගොඩක් වෙනස් කියලා. ඒ සංවේදී නූල එහෙමම ඔබ හුය පටලන් යනවා. හැබැයි මේක පොඩි පෝස්ට් මොඩර්න් පශ්චාත් නූතන ගතියේ. හැබැයි මීට අවුරුදු බර ගන්න ඉස්සෙල්ලා ගුණදාස කපුගේ හදපු ගීතයක් ඔබ තෝරගන්නේ. හැබැයි ඒක ඇතුලේ තියෙන්නේ අපි මට හිතෙන්නේ තව දශක ගාණක් ඉස්සරහට හිතන්න ඕන කාරණා මේක ඇතුලේ තියෙනවා. විදුලි මිනි පහන් එන මේ ලූෂන් බුලස් සිංහල කපුගේ දෙන්නාගේ එකතුයෙන් බොහෝ විට හැදෙන්නේ මේ ඒ වගේ අමුතුම ගණේ දේවල්. අපි ඒ ගීතය ගැන කතා කරමු. ඒ ගීතය ගැන කියනකොට විවෘතම කිව්වොත් උසස් පෙළ පළවෙනි පාර කළා ඉද්දී ප්‍රේම සම්බන්ධයක් ඇති වෙනවා මගේ. හැබැයි අද මම ඉන්න තත්ත්වයට වඩා ගොඩම්ම සමාජ මට්ටමින් ආර්ථික මට්ටමින් අපි පහළ හිටියේ. එතකොට ඒ ප්‍රේම සම්බන්ධයත් එක්ක බලපුහාම ඒ ප්‍රේම සම්බන්ධ අපි ප්‍රේම සම්බන්ධයකට කලින් ඒගොල්ලන්ගේ වත් ගොත්තනම්ම නම් ඕවා බලන්නේ නෑනේ. අවසානයේ තමයි මම දැනගත්තේ ටිකක් බොහොම ඉහළ පන්තියේ තත්ත්වයක් තියෙන කියලා. ඉතින් එතකොට මට තේරුණා ඒකේ පන්ති ප්‍රශ්නයකුත් ඇත්තටම ඒක ඇතුලේ තියෙනවා කියලා. එක්තරා අවස්ථාවක ඒ ගෑල්ලමගේ තාත්තා බොහොම කාරුණිකව මට කියනවා මේක නවත්තන්න, මේක ගැළපෙන්නේ නැහැ. මොකද ඕගොල්ලන්ගේ නෑදෑයෝ කියන්නේ මගේ නෑදෑයෝ එයා යටතේ වැඩ කරලා තියෙනවා කියලා. එයා යටතේ කම්කරුව විදිහට වැඩ කරලා තියෙනවා කියලා. එතකොට එහෙම කියන්න කලින් ගොඩක් දවස්වල මං ඒ ගෙදර ගිහිල්ලා තියෙනවා. එතකොට මට හැම වෙලාවෙම මතක් වෙන අර ඒ සින්දුවේ එක තැනක තියෙනවානේ ඔබේ මන්දිරෙන් එහා මගේ ලෝ බලා සිටී කියලා. එතකොට මේක ලෝක දෙකක්. මම හිතන්නේ අදටත් මේ සමාජයේ කොච්චර දියුණුයි කියලා අපි කිව්වත් මේ පන්ති දෙකේ මේ ලෝක දෙකේ වෙනස තියෙනවා. ඒක තමන් අත්දකිනකොට තමයි මේ ලෝක දෙකේ වෙනසක් තියෙනවා කියලා තේරෙන්නේ. දැන් මම ඒ ලෝකෙට ගිහිල්ලා බලනකොට යම් පිළිගැනීමක් මේකක් තිබුණට මට හැම වෙලාවෙම තේරෙනවා මේ මගේ ලෝකේ මගේ පන්තිය තියෙන්නේ මෙතන එහා කියලා. ඒතකොට දැන් මට ආපහු හිතෙනවා එක පාට අර ආපහු මගේ ලෝකයේ වෙත දුවගෙන යන්න. ඒත් මට දෙපා සමුදෙන්නේ නැහැ. මං හිතනවා අදටත් අපි කොච්චර 21 වන සියවසේ හිටියත් මේ ප්‍රශ්නේ තාමත් තියෙනවායි කියලා. යම් අවස්ථාවකදී මට ඒක සම්පූර්ණයෙන්ම නැති වෙලාම යනවා. යම් අවස්ථාවකදී මට මේ ඇතිවෙච්ච බලපෑම මට ඉදිරියට එන්නත් එක්තරා ආකාරයකින් ශක්තිමත් වෙනවා. මොකද එතන අධ්‍යාපන වෙනස නෙවෙයි, වෙනමුකුත් වෙනසක් නෙවෙයි, ආර්ථිකමය වෙනසක්. ඒ කියන්නේ මුදල් පසුබිම් කරගත්ත වෙනසක්. එතන මට හිතෙනවා පස්සේ කාලෙක ඒ මුදල් ඉපයීම එක්ක අපිට ඒ සමාජයට එන්න පුළුවන්. හැබැයි ඒත් මම තාමත් අදත් ඉන්නේ අර මගේ ලෝකේම තමයි. මේ සින්දුව ඇහෙනකොට මට මතක් වෙනවා මම එහෙම ලෝක දෙහික හිටපු හැටි. ඒ කියන්නේ යාගේ මන්දිරය ඇතුලේ ඔව් මම වෙන ලෝකයක් තමයි හොයන්න කියලා තේරෙන්න පටන් ගන්නවා. කුරා කුඹු මිනිසා වෙමිම ඔබේ මන්දිරය. ඔව් මම ඇත්තටම කුරා කුඹු මිනිසෙක් තමයි ඒ කාලේ බලනකොට ඒකට සාපේක්ෂව බලපුවාම කුරාකු මිනිසෙක් තමයි.
දැන් කාලේ ගොඩක් වෙලාට ප්‍රේම සම්බන්ධය ඇති කරගන්න අයවලුන් මේක වැඩි හිතන්නේ නැති වෙයි පන්ති සහ ඔය කියන වෙනස්කම්. එනකොට දෙමව්පිය හැම වෙලෙම ප්‍රාර්ථනා කරන්නේ තමන්ගේ දරුවා ඔහුට හෝ ඇයට වඩා උසස් කෙනෙකුට බඳලා දෙන්න. උසස් කියන්නේ කු ධනෙන්. ඔව්. තත්වයෙන් උසස් පවුලක් සම්බන්ධ කර ගැනීම තමයි අපි තුල තියෙන්නේ. ඒක හොඳ නැහැ කියලා මං කිව්වොත් සමහරලට මමත් වැරදි වෙන්න පුළුවන්. මමත් ප්‍රාර්ථනා කරන්නේ පුතාටයි දුවටයි හොඳ බිරිඳකුත් හොඳ ස්වාමි පුරුෂකෙකුත් හම්බෙන්න කියලා. හැබැයි මං හොඳ නිර්ණය කළ තියෙන විදිහ වෙනස්. ඒත් මේ සමාජ ක්‍රමය තුළ මට මූණ දෙන්න වෙනවා තව ලොකු ප්‍රශ්න ටිකකට. තාත්තා කෙනෙක් ඉදියට. ඔව්. ඔව් මං ඒ තාත්තට කවදාවත් ද්වේෂ කරේ වෛර කරේ නැහැ. හැබැයි මෙන්න මෙහෙම පොඩි ප්‍රශ්නයක් මට තිබුණා. ඒ වෙද්දිත් මම විශ්වවිද්‍යාලේ තේරිලා තියෙන නිසා මෙන්න මෙහෙම වුණා නම් හොඳයි නේද? ඒ කියන්නේ කෙනෙකුට සමහරට අද මේ තත්ත්වෙ හිටියට මේ අධ්‍යාපනයත් එක්ක තමන්ට තව ඉස්සරහට යන්න පුළුවන් කියන එක දකින්න පුළුවන් වුණා නම් ඒක ටිකක් ඔයිට වඩා හොඳයි කියලා මට හිතෙනවා. නමුත් සමහර අයට එහෙම දකින්න බැහැ. ඒ ආර්ථික කරුණු මතම තීරණය කරනවා. මොකද ඇත්තටම ඉස්සර තිබුණේ ස්වභාවය තමයි අර ඒ ආර්ථික මට්ටමේ ඉන්න කෙනෙකුට එතනින් උඩට එන්න බෑ වගේ අදහසක් තමයි හැම වෙලාවෙම තිබුණේ. මම ඒකට අභියෝග කළා ඇත්තටම. හරි. අපි මේක සංගීතයේදීත් පොඩි වෙනස් මට්ටමකට ගෙනාපු ගුණදාස කපුගේ ෂූරින් තමන්ගේ භාවිත සංගීතය ඇප්ලයිඩ් මියුසික් එක තුළ කරපු පොඩි වෙනස් වැඩක්. ඉතින් ඒ වචනත් වෙනස්. වචන ගොඩක්ම වෙනස් නේද? ලූෂන් බ්ලස්සිං මහත්තයා එකම අමුතුම වචන මාලාවක් ඒකට භාවිතා කරේ. අපි ගීත ලියන්න ආස වෙන ගණේ ගීත රචනා මේවා ලූෂන් බ්ලස්සිං හල යන්නේ. අපි ආරාධනා කරමු උපේක රුක්ෂාන්ට මේ ගීතය ගයන්නට. ගීතිකා දැත පයිඳුල් යදීස් ගයා
හංස ගීතිකා ඔබේ මන්දිරෙන් නිහා මගේ ලොව බලා හිඳේ බලා යයි ඔබේ ලොවෙන්ම දෙපා සමුණුදී සිද්ධියට සම්බන්ධච්චේ ඇයහු ඒ පවුලේ උදවිය මේ තිස්ස ජනනායකට හම්බුනාද ඊට පස් ඒ සීලු දෙනාම හමු වෙනවා දකිනවා හැබැයි ඒ සිදුවීම පිළිබඳේ හැමෝම දුක්වෙනවා ඊට වඩා ගැන කතා කරන්න එපා මංහෙන කුහක ප්‍රශ්නයක් කැහුවේ අපි පුංචි විවේකයක් කරන්න අපව් ජීවිත ස්වර දෙසට එමු විවිකෙන් පසු අපි නැවතත් අද මේ කතා කර හිටියේ තිස්ස ජනනායක ප්‍රවීණ ජීවවිද්‍යා දේශක ඒවගේම කාතරත් බොහොම ජනප්‍රිය චරිතයක් හැටියට ඔහු ජී මේ තෝරාගත් ගීත දෙස එබී බලන්නේ කොහොමද කියලා. අරකි වගේ දැන් ඒ දැන් ඔය කිව්වර කසාද බැන්ද බිරිඳට පෙර තිබ්බූ සම්බන්ධතාවයක් ගැන ඔබ කෙලීම කිවන්න එකද තිබ්බ හෙම එකයි තිබ ඒකටම තම මේ අර හනේ පාත්තු පාත් හරි ඉරවස්සේ දැන් ඔබට බොම තරුණ පරම්පරාවන්නේ මුණ ගැහැන්නේ මහිතර ඔබට දැන් හම්බවෙන්නේ ඉසෙට් ජෙනරේෂන් එක අනිවාර්ය ඒ අයගේ කොහොමද ආදරය ප්‍රේමය විරහා වගේ දේවල් මහිතන් සර් කෙනෙක් හැටිට ඇවිල සමහර දේවල් කියන ඇති ඒ අයගේ ප්‍රේමය හරිම මේ ෂණිකයි වගේ ගතියක් තියෙනවා මට ඉස්සර ඇයි අපිට මට මතකයි සාමාන්‍ය පෙළ සස් පෙළ කරන කාලේ හරියට ලියුම් එම අම්බ වෙනවනේ දැන් ආසාවකට ලියුමක් නෑ නිදකිින්ද ඔක්කොම දැම්ම ෂෝටන් සීට් ඔක්කොම චිට්ටෙනවද චිට්ටෙනවා ඒ පුළුවන් ටෙක්ස් කරයි ඒකත් දන්න දම්බරි දන්න තිද තාව ලියල ඇවරවා නවත් මන්දේ ළමයින්ගේ ප්‍රේමය ඒගොල්ලන්ගේ පැතිම් බලපු හාම ඒගොල්ලන්ට ඒක අපිතු දැන් ජර්මනයත් නැත්තන් අපි හිතු යුරෝපයත් ඔස්ට්‍රේලියාවත් ඒ අදාළ ඒ ඒ රටවල්ලොල වැසිය ඉල්ලන්තේත් මෙම තියෙනවානේ ඔවුන් මේ හරහත් තමන්ගේ හඟුම් බෙදාගන්න බෙදාගන්න ඒ මට ඒකයි මේකයි වෙනස් කියලා මනිද අපේ අය තාම මේකින් නරක දේ දැරන් තියෙන ඔබ කියන හැටියට ඕ එකන්නේ අර පැහැදිරිත් කරලා තිබුණා ස්ක්‍රීන් අඩික්ෂන් කියලා කියන්නේ අපි අපි ප්‍රේමය බෙදාගන්න ඕනි එක්කෙනත් එක ම කතා කරන්න නෙමෙයි මම මේ කියන්නේ ඒ අවස්ථාවත් නිකං වෙනත් තොරතුරු බලන්ඩ භාවිතා කරනවා කියලා මට හිතෙනවා අර සමහල්ලාට මේ වීලුවක් වගේ අර විශ්වවිද්‍යාලයක බෙන්චස් ගහල තියෙන තැනක පෙම්මතුන් වියලක අඩි වෙලාගන්නවලු පිටට පිට තියාගෙන දෙන්නම දෙන්නගේ ෆෝර්න් එක දිහා බලාගෙන එතකට ඇතින් යන කෙනකුට මේකද ප්‍රේමය කියල වෙලාවකට අන්නේ තත්වයට පත්වෙන එක තමයි තියෙන ප්‍රශ්න තියන්නේ අනිවේදනය දුරුවලයි නම කසාද බඳික සමාට හරිට කතා කලනෑ ඕ එකයි මානම සම්බන්ධතා පවත්වාගැන්ඩ ඕනි වෙලාවක එක මේ ළඟ සිටින මිතුරා නැතන් තමන්ගේ පෙම්මතිය සංග මේ මොහොතේ මේ වෙලාවේ අපිට කතා කරන්න තියෙන වෙලාව අපි මේ වෙන තොරතුරු හොයෙනවා කියන එක හරි අප දෙට පුරු දෙල නේද එක ඇන්දේ ස්වාමි පුරුෂයයි බිරිඳ වෙන වෙනම බේතොරතුරුම YouTube හරි ෆේස්බුක් හරි වෙන කනෙක්ටිං මේකට කියන්න ඉතින් කනෙක්ටිම් පීපල් තමයි මේ දෙන්නා ඩිස්කනෙක්් ඩිස්කනෙක් වෙලානේ ඇතරම අපි ආසවෙන්න ඕනි ඒ දෙන්න එක වෙලා කතා කරන්න නේද ගැන්නේ එහෙම මේම පස්සෙ අපිට බලා ගත්තගෙන අපි දැන් ටිකක් පසූගිය වය දරුවෝ ගිල්ලා ගොඩාක් වයසට ගිය කෙනෙකුන්නම් කතා කරලන්න ආය දෙයක් නෑ කියලා එහෙම නැති නෑ මම කියන්න
එතකොට නම් ඉතින් නිදාගත්තත් නැත්තම් මේක බැලුවට කමන්න නැවතුන නිසා මේ ඔය තුරුණි වියේදී කොච්චර දේ වුණා ඉතින් ඒ මේ මම දකිනවා ඉතින් හරියට එහෙම මේ 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 පෙම්බතුන් වාඩි වෙන්නත් කතා කරන්න මේ ෆෝන් දෙක අතට අරගෙන මෙයා මේක බලනවා මෙයා මේක බලනවා එයා ඒ කියන්නේ මට හිතා ගන්න බෑ පොඩක් ඩිස්කනෙක් වීම ගැටයක් තියෙනවා එතන අපි යමු ඊළඟ ගීතයට නන්දා මාලි මහත්මියගේ ගීතයක් ඔබ තෝරාගන්නේ. ඒකට මොකක් හරි ප්‍රස්තුතියක් ජීවිතයට සම්බන්ධයක් සංවේදී තැනක් තියෙනවද ඔබේ ජීවිතේ? ඔය වසන්තේ නිදා. නිදා වුන්. ඒක මේ එක පැත්තකින් මම උගන්වන විෂයේදී මට හම්බ වෙන මම ළමයින්ට කියන ගීතයක්. මම ඊටම කනගාටුවෙන් මේක කියන්නේ. මේ ගීතය මම මේ ඒ පාඩමේ කොටස උගන්වලා ඉවරලා ළමයින්ගෙන් අහනවා මේ සින්දුව අහලා තියෙනවද කියලා. ළමයි 800ක් විතර ඉන්නකොට 50ක විතර වගේ තමයි අත්විස්සෙන්නේ. මට ඒතර හරියට දුක හිතෙනවා. මේ නිර්මාණ ඇයි දෙයනේ මේ නිර්මාණ රස විඳින තත්ත්වයක් නැති වුනේ. මේක මාර අවුලක් ඇත්තටම. ඒකෙදි කියන්නේ අපිට අර උගන්වන්න තියෙනවා ලෝකේ තියෙන පරිසර පද්ධති ගැන. දැන් ලෝකේ දැන් එංගලන්ත වගේ රටක් ගත්තොත් එහෙම ඍතු හතරකට බෙදෙනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලාම ගත්තොත් සරත් ඍතුව, ශීත ඍතුව, ඊට පස්සේ වසන්ත ඍතුව, ඊට පස්සේ ගිම්මාන ඍතුව. දැන් මේකේ මේ ඍතු දෙකෙන් අපි සංසන්දනය කරනවා මේ වසන්තයයි ශීත ඍතුවයි. ඔය ශීත ඍතුවටම තමයි හේමන්තය කියලා දාලා තියෙන්නේ. මේ ශීත ඍතුවේදී මේ පරිසරය ඇත්තටම හරිම හුදකලා වෙනවා. ගස් ඔක්කොගේම කොළ හැලිලා බොහෝ ගස්වල නටු කිනිති විතරයි ඉතුරු වෙන්නේ. ඒව උඩත් හිම වැටිලා එහෙම පාළු ස්වභාවයක් තමයි තියෙන්නේ. ඊළඟට අනිත් එක තමයි සමනල්ලු, කුරුල්ලෝ කවුරුත් හොයාගන්නවත් නැහැ. ඒ තමයි හේමන්තයේ ස්වභාවය. කුරුළු ගීත, කුරුළු දුනාද හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඒ සීත ඍතුයෙන් පස්සේ වහාම එන්නේ හේමන්තයෙන් පස්සේ වසන්තය. ඒ වසන්තය එනකොට ගස්වල කොළ දළු දාලා ඊළඟට මල් පිපිලා ගෙඩි හැදිලා සමනල්ලු, කුරුල්ලු, කුරුළු ගීත පිරිලා ඉතනගේ මාර සතුටුදායක පරිසරයක් එන්නේ. ඒක තමයි සාමාන්‍ය විදිහ. දැන් මේ ගීතේ කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට ගිහිල්නේ. ගයන්නේ සුපෙම් ගීත හේමන්තේදී. ඒ මොකද්ද උනේ? වසන්තේ නිදාවුන් යවුන් කෝකිලාවන් මේ මේ කුරුල්ල මුන් යකෝ වසන්තේ නිදාගෙන ඉඳලා තියෙන්නේ. දැන් මේ හේමන්තේදී තමයි සින්දු කියන්නේ ඔක්කොම පටන් ගන්න තියෙන්නේ. පොඩි අවුලක් වෙලා වගේ එකක් මේ චක්‍රයේ යන විදිහේ. මේකට තව දෙයක් මට මතක් වෙනවා. හයි පන්ති ඉඳන් උසස් පෙළ වෙනකම් මගේ යාළුවෙක් හිටියා. නම නොකියයි. ඔහුට මේ ප්‍රේම සම්බන්ධයක් මොකුත් තිබුණේ නැහැ. හොඳට ඉගෙන ගත්තා. ඒ ඔක්කොම හරි. දැන් අවුරුද්දකට විතර කලින් නෑ අවුරුදු දෙකකට විතර වගේ කලින් තමයි ඒ කියන්නේ යාගේ ප්‍රේම සම්බන්ධය පටන් ගන්නට අවුරුදු 52ක් විතර වගේ. දැන් ඔබ හිතනවා රසාවුත් ඔක්කොම කරලා ඉන්න ගමයි. චක්‍රේ මාරු වෙලා. ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නවා. පටන් ගන්න මේ පහුගිය වසරේ මට වෙඩින් එකක් කියලා තිබුණා මම අජ්ජියා. මට හරි පුදුම හිතුණා. يعني අපි හිතන් ඉන්නේ මේ නව යවුන් ඇයට විතරයිනේ පෙම් කරන්න පුළුවන් කියලා. අවුරුදු 52ක් පහු වෙලා ඒ aran තියෙන ඡායාරූප ඒවවල මට හිතුණා යකු පමාවි පැමිණි වසන්තේ. වසන්ත කැලලක් තියෙනව නේද? ඉතින් මම මේ ගීතේ මට ඒ ඔහුත් එක්ක සම්බන්ධයි. ඒක මට මතක් වෙනවා පොඩි කාලේ ඉඳන් හිටපු යාළුවා. ඒ කාලේ කිසිම ඒවා මොකක්වත් නැහැ. මේ අවුරුදු 55 වෙලා ප්‍රේමයක් පටන් අරගෙන කසාද බැඳලා නේද බලන්නකෝ. ඒ ගොඩක් අය හිතාගෙන ඉන්නේ ඒ කාලේ පහුනොත් ඒක ඉවරයි කියලා. නෑ එහෙම නෑ නේද? එහෙම එකක් නෑ. ප්‍රේමයට වයසක් තියනවාද? ප්‍රේමයට වයසක් නෑ. ඒක ඒ ඒ වසන්ත කාලයේ ප්‍රේමණීය කාලය ඕනි කාලෙක උදා වෙන්න පුළුවන්. ඕනි කාලෙක තමන්ගේ ප්‍රේමය සමහර විට යෝන් වියේ හම්බුනේ නැති වුණාට සුපෙම් ගී ගැවිය නැති වුණාට වසන්තයේදී සමහර විට
හේමන්තේදී හම්බෙන්නත් පුළුවන්. ඒක තියෙනවා. ඒ නිසා මේ එළිය කලබල වෙන්න එපා. කලබල වෙන්න ඕනේ නැහැ. හැබැයි තමන් ජීවිතේ හරියට විඳගෙන ඔව් ඒ විඳිමින් මේක දුවගෙන ගියොත් තමයි හොඳ කියන එක තමයි ඔබ අර කියන ශිෂ්‍ය પરම්පරාවෙන් උදාහරණ ගන්න. ශිෂ්‍ය પરම්පරාවේ ඉතින් හිස්ටරි පිළිබඳ ඒගොල්ලෝ වැඩි වෙනවා හිතා අනාගතය පිළිබඳ මේකෙන් හිතන්න යනවා. හැබැයි හිස්ටරි නැති අනාගතයක් මොකද්ද කියලා වගේ ප්‍රශ්න අපිට තියෙනවා. මේ දෙක අතර පැරලිල්ල වෙයි තියෙන්නේ. ඔය මේ අර සමහරවිට ඔය වගේ අපි සම්භාව්‍ය අපේ ප්‍රවීණ ගායකයෙක්ගේ ගායිකාවගේ ගීතයක් උදාහරණ ලෙස ගත්තාම ඔවුන් වහ වහ චිට්ටයක් එන්නේ කවුද මේ සින්දුව කියන්නේ. ඇත්තටම මට ඒ සින්දුව දාලත් පින්නන්න වුණා මේ අනිත් ළමයින්ට අහන්න ඕන නිසා. අනේ මං දුල පුතාලගෙන් ඉල්ලනවා මේ මේ මාර් ලස්සන නිර්මාණ මේ නිර්මාණ රසවින්දින්ද රසවින්දනය ඇත්තටම මේ දරුවන් අතින් ගිලිහිලා යනවාද කියලා සැකයක් ඇති වෙනවා. එක පන්තියක නෙවෙයි නගර හතරකම ආපුවාම මට හම්බ වෙන්නේ බොහොම පොඩි ප්‍රතිශතයක් මේ සින්දුව දන්නවාද කියපුවා. ඒකට මේ අපේ සිලබසුත් ඉස්කෝලත් වගේ කියන්නත් ඕනේ. අනිවාර්යෙන්. ඒ නිසා ගොඩක් අර ඉස්කෝලවල අපේ ප්‍රධානීන් උත්සාහ කරන්නේ හැම වෙලේම සිලබස් එක ඉවර කළේම සිලබස් කවර් කළා ජීවිතේ කවර් කරන්න බෑ. බෑ. ඒක අනිවාර්යයි. අපි කියන්නේ සමහර ලවට අපිට මේ දැන් අපි ජීවත් වෙනවා කියන්නේ මේ ජීවිතේ විඳින්න රස විඳින්න බෑ. මේව ඇතුලේ තියෙන මේ නිර්මාණ රස විඳින්න බැයි නම් අපි මිනිස්සෙක් වෙලා ඇයි කියලා හිතන වෙලාවකට. මර හැම වෙලේම මම කියන්නේත් ඒකයි. අපි දැන් ජීවත් අපි ඉපදුනේ සතුටින් ජීවත් වෙන්න. අනිවාර්යයි. අපි අමතක කළාම තියන්නේ ඒක. ඒක. නිකමට බලන්න උදේ 9ට වැට්ට ගිහිල්ලා පහට වැඩරිලා ඉල්ලා රෑ 10 වෙනකන් විතර මහන්සියලා ආය උදේ පාන්දර ගිහිල්ලා මගේ ඉස්සර මිත්‍රෝ හිටියා ගෙදර යනකොට රෑ 2යි. ආය උදේ 4:00 පිටත් වෙනවා. ඔව්. කවද්ද දැන් මේ ජීවිතේ මේක ඉවරෙන්නේ කවද්ද විඳින්න නේද? ඒ වගේ ගැටලුවක් අපිට තුල තියෙනවා. ඉතින් ඒක එක්කෙනාගේ පුද්ගලික කාරණා උත්තර තිබ්බට පොදුවේ ගත්තාම අපි සතුටු වීමේ ව්‍යාපාරයේ අමතක කළා. අමතක කළා. ඒක අමතක කරන්නේ අධ්‍යාපනයෙන්මයි. ඒකට අපි වග කියන්න වෙනව කවුද හරි? අනිවාර්යයෙන්. අපි සෙනල්ට ආරාධනා කරනවා ගීතේ ගයන්න. Yeah.
ලෝකයේ ඉෘතුවලට වෙන් කරලා තිබ්බේවට සිංහලෙන් නම් දාද්දි හොඳ කල්පනාවෙන් දාලා තිනවා. ඔව්. හොඳම කාලේට වසන්ත කියලා දාලා තිනවා. දාලා තින්නේ ඒක තමයි. ඒ වැඩේ තින්නේ දැන් අර ඒ දැන් ශීත ඉෘතුවට සිසිර කියලා තියෙනවානේ. ඊට පස්සේ වසන්ත කියලා තියෙනවා. ඊට පස්සේ ගිම්හාන කියලා තියෙනවා. සරත් කියලා තියෙනවා. අපේ රටේ එහෙම ඉෘතු විභේදනයක් නැති වුණාට ඒවට හරියන්නේ කවුරු ඉන්නවද? මිනිස්සු ඉන්නවා මිනිස්සු නේ සරත්ලා ඉන්නවා ඔක්කොම ඉන්නවා වසන්තලා ඉන්නවා සිසිරලා ඉන්නවා ගිම්හානලා ගිම්හානිලා ඍතු වගේම තමයි ඒගොල්ලෝ ඒක තමයි ඔබ මේ ඉස්ලාම කාට හරි මොන හරි ඉගැන්වුවේ කවද්ද කියලා මතකද ඉස්ලාම කාට හරි ඉගැන්වුවේ අටේ පන්තියේදී අටේ පන්තියේදී ඉගැන්වුවේ ඕ ලෙවල් විභාගෙට ලෑස්ති වෙන අයට ඒක උනේ ඕ ලෙවල් පන්තියට උගන්වන සර් කෙනෙක් ඕ ලෙවල් පන්තියේ ළමයින්ගෙන් මොනවා හරි එකක් අහලා ඒගොල්ලන්ට බැරි වුණාම සර් කේ ඉන්නවා මං තවුසලාට අටේ පන්තියේ ළමෙක් ගෙනලා උගන්වන්නම් කියලා මම දන්නේ නැහැ ඒ දෙයක් මාව අරන් ගිහිල්ලා මේ මේක උගන්වන්න කියලා කිව්වා ඒ පන්තියේ ඉතින් මම ඉගෙනුවා ඒ මොන ඉස්කෝලේද මම අයි ඉස්කෝල තුනක ගියා එකේ ඉඳන් පහට වෙනකන් ඒ ගමේ ඉස්කෝලේ බටේවිල විද්‍යාලයේ ඊට පස්සේ හයේ ඉඳන් සාමාන්‍ය පෙළ වෙනකන් බලංගොඩ ඇල්ලපොළ මේ මහාවිද්‍යාලයේ ඊට පස්සේ උසස් පෙළ සඳහා බලංගොඩ ආනන්ද මෛත්‍රී ජාතික පාසල් පාසල් තුනක ගියා ඕක උනේ අර ඇල්ලපොළ විද්‍යාලයේදී මට මතකයි සර්ගේ නම තාම ප්‍රේමරත්න සර් මාව එක්කරන් ගිහිල්ලා ඒ පාර ඕ ලෙවල් යන ළමයින්ට මේ පාඩම කොටසක් මල්ලව් ඉගෙනුවා ආහන් හිටියා කට්ටිය ඔව් ආහන් හිටියා ඒක තමයි මට හම්බෙච්ච බලවින අවස්ථාව ඊට පස්සේ ඔබ ගුරු වෘත්තියට එනවද විශ්වවිද්‍යාලයෙන් නෑ මං ඉස්සෙල්ලාම ඇත්තම කියන්න එපා උසස් පෙළ කරන කාලේ ජීව විද්‍යාංශය තෝරාගන්නේ ගුරුවරයෙක් වෙන්න හිතාගෙන නෙමෙයි වෛද්‍යවරයෙක් වෙන්න හිතාගෙන සයන්ස් කරනකොට අපේ හිතවල තියෙන්නේම ඒකම තමයි තියෙන්නේ මම මාවම ඇඳ කොලේක මට පුළුවන් විදිහට අර මේ නලාවකුත් ස්ටෙතොස්කෝප් එකකුත් දාලා ඇඳයි තියෙන්නේ ඒත් පළවෙනි පාරයි දෙවෙනි පාර දෙපාරක් මම උත්සාහ කළා නමුත් ලකුණු 8ක විතර ප්‍රමාණයක් මට මදි වුණා ඒ දවස්වල මුළු ලකුණු වලින් ගියේ 8ක් විතර මදි වුණා මෙඩිකල් ෆැකල්ටි එකට යන්න
ඊට පස්සේ තමයි සුත්‍ර ජීව විද්‍යාව මයික්‍රෝබයොලොජි කැලණි විශ්වවිද්‍යාලේ ඒකට තමයි තේරුනේ. ඒකට තේරිලා ඒක කළත් මම ඊට පස්සේ වැඩ කරන්න ගත්තා මාස 6ක් විතර වගේ. ලැබොරටරි විතර අර බයොලොජි හින්දා ලැබ් එක. මයික්‍රෝබයොලොජි ලැබ් එකේ තමයි මයික්‍රෝබයොලොජි ලැබ් එකේ වැඩ කරේ. මට ඒක හරි ගියේ නෑ. මොකද අර මනෝවිද්‍යාවේ තියෙනවනේ අර මිනිසුන්ගේ වර්ග දෙකක් තියෙනවා කියලා. ඒ කියන්නේ අර අන්තර්වර්තිකයි බහිර්වර්තිකයි. ඒ ලැබ් එකට හරියන්නේ අන්තර්වර්තිකය. මේ මට හරියට කතා කරන්න ඕනේ. කායික හරි කතා කරන්න මම හරි ආසයි. ඒ නිසා මට ගොඩක් අය ආශ්‍රය කරන්න ඕනේ. අර ලැබ් එකක් අසල කොටු වෙලා ඉන්න මම කැමති නෑ. එතන මම ලැබ් එකේ මගේ වැඩ ටික ඉවරලා මම යනවා ෆැක්ටරියේ බලන්න. ගිහලා ෆැක්ටරිය ඇත්තේ කතා කර කර ඉන්නකොට ෆැක්ටරි මැනේජර් ආවිල්ලා මට බයිනවා. මේ දෙගොල්ලෝත් එක්ක කතා කරපුවම ඒගොල්ලන් කාර්යයන්ට බාධා වෙනවනේ. ඒ අතරේ තමයි අහම්බෙන් ටියුෂන් වලට එන්න පුළුවන් වුණේ. ඊට පස්සේ මට තේරුණා ඒක තමයි මට හරියන විදිහ කියලා. මුල් කාලේ තිබුණා පොඩ්ඩක් වෛද්‍යවරයෙක් වෙන්න බැරි වෙච්ච එක ගැන පොඩි හිතේ දුකක්. දැන් නෑ. හේතුව දැන් මේ වෙද්දි 5000ක් විතර ඉන්න වෛද්‍යවරු ලංකාවේ හැම හොස්පිටල් එකකටම ගියාම මාව දන්න වෛද්‍යවරයෙක් ඉන්නවා. ඒ කියන්නේ දැන් දොස්තර කෙනෙක් වීමේ නොවීමේ වේදනාව යටපත් කරගන්න දැන් දොස්තරවරු 5000ක් ගෝලිය හැටියට ඉන්නවා. ශිෂ්‍යය හැටියට ඉන්නවා මේ රට පුරා ලෝකේ පුරා. මට හිතෙනවා ඒක මරු කියලා. මම මේ දැන් මට හැම වෙලේම හිතෙනවා ඒ කවුන්ටර්ලා මොන තරම් ඉන්නවද ලෝකේ. මම මේ මම එහෙම කලමනා කරන්නේ ආදාරලා මෙසේ සිටීම ගැන මම අතිශය සතුටිය වගේ ඔබට කොච්චර සතුටු වෙද්ද. ඒකයි මං හිතන්නේ අපි ලෝකෙට එනකොට අපි ප්‍රෝග්‍රෑම් කළාද කොහෙද යවන්නේ. අපි මොනවට ට්‍රයි කළත් ටික දවසකින් අපේ ප්‍රෝග්‍රෑම් එකට සෙට් වෙනවා. ඒකේ තමයි යන්න තියෙන්නේ. ඔබ ඊළඟට තෝරන් දෙන ගීතය ඔබට ප්‍රතිවිරෝධී ගීතයක්. මම මේක මයින්ද චන්ද්‍රසේකර සහෝදරයත් එක්ක ඉතින් හම්බ වෙලා මම ගියපෝයටත් අපි යාපනයේ ගිහිල්ලා අපි දෙන එන ගමන් මේ يعني ඒක සොඳුරු තර්ක තියෙන හැම වෙලාවෙම මේ මම කියන්නේ ඉතින් දැන් ගුරුවරයා හමු නෙවෙයි නේද කියලා. පැන මඩ කඩිති ගීතය ඔබ තෝරා ගන්නවා. දැන් ඒකට හේතු සාධක කොහේ හරි තැනක ඔය හිතේ ඇති කියන්න. දැන් සමහර අය මේ වගේ කෙනෙක් ගැන යම් මට්ටමකට ආපු කෙනෙක් ගැන කතා කරනකොට මට ඇහිලා තිනා ගොඩක් අය කියනවා මම තනියම මේ ගමන ආවේ කියලා. මම මගේ මහන්සියෙන් මම තනියම ආවේ. මම හිතනවා තනියම ආපු අය නැහැ. තනියම එන්න බෑ. මේ ගමනේදී කවුරු හරි උදව් කරන්න ඕනේ. සමන් අනිවාර්යයෙන්ම කියනවා මම ගොඩක් මහන්සි වුණා මෙතෙන්ට එන්න. ඒක ඇත්ත. හැබැයි මට හම්බ වෙච්ච ගුරුවරු නොවෙන්න මං අද මෙතන නැහැ. උත්තරීතර ගුරුවරු හම්බ වුණා. අද ඇත්තටම මට ඒ කියන්නේ දැන් මම ගුරුවරයෙක් වුණාට ඒ විදිය ගුරුවරු මට දැන් හම්බ වෙන්නේ නැහැ. ඒ අතරින් චරිත කීපයක් බොහොම තද්දින් හිතට දැනිච්ච ඒවා තියෙනවා. ඒ තමයි ගමේ ඉස්කෝලේ පහේ පන්තියට උගන්වපු ගුරුවරයා පියසේන සර්. ඔහු නොවෙන්ද අද මම මෙතන නැහැ. ඔහු තමයි මට ස්ටේජ් එකේ කතා කරන්න පුළුවන් බව. ඒ ගොඩාක් දේවල් මගේ හඳුනාගත්තේ ඒ ගුරුවරයා. ඊට පස්සේ එයාගේ වැටුප ඒ වියදම් කළේ සම්පූර්ණයෙන්ම ඉස්කෝලේ පහේ පන්තිය ළමයින්ට. එයාට ආණ්ඩුවෙන් හම්බෙන වැටුප. ඒ වැටුපෙන් පොත් ගෙනල්ලා, ඒ කියන්නේ අමතර නවකතා පොත්, අපේ ගම, එතකොට ඔය මාටින් වික්‍රමසිංහගේ පොත් ටික, ඒවා ඔක්කොම ගෙනල්ලා, මට තාම මතකයි සුනේත්‍රා කියලා පොතක් එම, ඒවා ගෙනල්ලා ඒවා කියවන්න මාර විදියට අපි පුරුදු කරා. එතකොට අපේ ලයිබ්‍රරි මොනවත් ඒ වගේ තිබුණේ නැහැ. සර් සර්ගේ පඩිය හම්බුනහම නගරයට ගොඩාක් ඈත ගිහිල්ලා ගෙනල්ලා ඒ පොත් ඒවා අපිට කියවන්න දීලා ඒක පුදුම පුරුදු කිරීලා කරා. ඇත්තටම මම දන්නේ නැහැ මට හරි පුදුමයි. මම සාමාන්‍ය පෙළ දැන් හයේ පන්ති ඉඳන් වෙන ඉස්කෝලේකට යනවනේ. ඒ සාමාන්‍ය පෙළ සමත් වුණාට පස්සේ මට ගෙනත් දුන්නා සර් බැංකු පොතක්. සර් සර්ගේ පඩියෙන් මට බැංකු ගිණුමක් ඇරලා මට සල්ලි දාලා. එහෙම ගුරුවරු ඉන්නවද කියලා මම දන්නේ නැහැ.
සර් ඇත්තටම සම්පූර්ණ මේ ළමයින්ගේ ගමේ ළමයින්ගේ අධ්‍යාපනය වෙන මුළු ජීවිතේ කැප කළා කොච්චර කැප කළාද කියනවා නම් එතුමා විවාහ වුණේවත් නැහැ. අදටත් එතුමා අවිවාහකයි. දැන් එතුමා පෙන්ෂන් ගිහිල්ලා ඉන්නේ. පැනමඩ ගරිද කියනකොටම මට මතක් වෙනවා ගමේ ඉස්කෝලෙට එන්නත් එතුමාගේ ගෙදර ඉඳන් කිලෝමීටර් දෙකක් විතර එන්න ඕනේ. ඒ එනකොට ගොඩාක් ඔය දොළවල් ඇලවල් ඒ ඔක්කොම හම්බ වෙනවා. අපේ සර් කවදාවත් සපත්තු දාගෙන ආවේ නැහැ අපිට උගන්වන්න, සෙරෙප්පු දෙක දාගෙන ආවේ. සමහර දවස්වල මම සර්ගේ ගෙදර ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා උදේ මාත් එක්ක ඉස්කෝලේ එනකොට මට තාම මතක් වෙනවා අර කලිසම උඩට නමලා ඒවයින් පැනලා තමයි එන්නේ. මගේ ඔළුවේ හැම වෙලාවෙම ඇදෙනවා පැන මඩ කඩිති. වැවුනම් තිබුණ නැහැ. ගංගවල් මඩ කඩිති මැද්දෙන් සර් පැනලා එනවා මට අදටත් මගේ හිතේ මැවිලා පේනවා. එහෙම සුන්දර ගුරුවරු ඒ අය. මේ දුෂේන්ලා. දුෂේන්ලා. ඒගොල්ලෝ මම දන්නේ ඒගොල්ලෝ ජීවිතේ මොකද බලාපොරොත්තු වුනේද කියලා. මොනවද බලාපොරොත්තු වුනේ කියලාවත් ඇත්තටම දන්නේ අද වෙනකන්. පඩිය සම්පූර්ණ ළමයින්ට කැප කරලා. එහෙම ගුරුවරු හිටියා. ඒ උත්තරීතර ගුරුවරු එතුමා තමයි ඇත්තටම මාව ඒතෙන්ට ගෙනාවේ. ඊට පස්සේ ආපහු මට උසස් පෙළදී ආයෙත් ගුරුවරෙක් හම්බ වෙනවා. අවාසනාවකට එතුමා ජීවිතුන් අතර නැහැ අද. චන්ද්‍රකේ මහතාන්තිල කියලා සර් කෙනෙක්. මට සත්ව විද්‍යාව උගන්වපු. මගේ තියෙන අපහසුතාව දැනගත්තට පස්සේ සර් මාව ගිහිල්ලා ගෙදර නවත්තගත්ත. ගෙදර නවත්තගෙන කණ්ඩ බොණ්ඩ දීලා උගන්ලා මාව කැම්පස් යනකම්ම එහෙම කරලා මම කැම්පස් යන පළවෙනි දවසේ අපේ අම්මට ඇත්තටම තේරුමක් නැහැ මේ එහෙම ගමන් ගිහිල්ලා එහෙම කැම්පස් එකට ඇතුළත් කරන්න තාත්තා නැහැ. තාත්තා විදිහට අපේ මහතන්තිල සර් තමයි මාව එක් කරන් ගිහිල්ලා කැම්පස් එකට බාර දුන්නේ. කිසිම නෑදෑ සම්බන්ධයක් නැති උත්තරීතර ගුරුවරු අවුරුදු දෙකක් මට ඉගැන්නුවා සත පහක්වත් ගන්නේ නැතුව. අවුරුදු ගාණක් මාව ගෙදර තියාගෙන කණ්ඩ බොණ්ඩ දීලා එහෙම කරලා මම විශ්වවිද්‍යාලයට යනකම් ගියාට පස්සේ විශ්වවිද්‍යාලෙන් එළියට ආවට පස්සේ එතුමා තමයි කාවන්තිස්ස ජනනායක කියන එකේ කෑල්ල කපලා ඉස්ස ජනනායක කළා. එතුමාගේ ආයතනේ එතුමාගේ පන්තියකින් මාව ටියුෂන් ශාස්ත්‍රයට හඳුන්වලා දෙන්නේ ඒ සර්. අද ජීවිතුන් අතර නෑ එතුමා. ඉතින් මේ අය නහඹ නොවුනා නම් අයියේ අද මම මෙතන මේ කියන தත්ත්වේ නෑ. ඔබ කියන තනියෙ ඉනවා කියන එක නෙවෙයි මේ. නෑ. එමු ගොඩාක් අයගේ උදව්. ගොඩාක් අයගේ උදව් එක්ක අපි එන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. දෙමව්පියෝ සහ තමන්ගේ නෑදෑයෝ නෙමෙයි. කිසිම නෑදෑකමක් නැති, කිසිම සම්බන්ධයක් නැති, කිසිම බලාපොරොත්තුවක් නැති මිනිස්සු මන්ද මට නම් උදව් කරලා තියෙනවා ඒ විදිහට මෙතෙන්ට එන්න. ඒක තමයි මේ සින්දුවට මම ගොඩාක් මට මතක් වෙන්නේ ඔය ඒ චරිත දෙක ඒ හැසිරීම. දැන් ඔගේ කියනවානේ මූසිලයින් ඉන්නවා කියලා. එහෙමත් ඇති. නමුත් ඒ ගුරුවරු ඇය කරපු කැපකිරීම නිසා තමයි මට මගේ ජීවිතේ මෙතෙන්ට එන්න පුළුවන් වුනේ. නැත්තම් මෙහෙම චරිතයක් නැහැ. මොකද අර හද්දා පිටිසර ගමක ඉඳන් මෙතෙන්ට එන්න ඒක ගොඩනගන්න බෑ ඇත්තටම සාමාන්‍යයෙන් තනියම. අපි ගීතයම
පසන් පොලේ කජු කුමාරෝද පිටු දන් දෙති එයින් මතු උගත මනා ශිල්පය පිල් කඩනු පැතු වේවැලවටයි පැතු රන්මසු පට පිළි අභරණ උරණ වෙලා සමන් පිච්ච කෙකුලියගේ මිලින වෙලා ගුරු නිවහනේ කඳුලට උල් පතක් වෙලා ලොකු හාමිනේ කඩීති වෙවුතාවලු වැහි කාලේ පෙන්නා මග නොමග නොවැටි යන තාලේ සිප් කිරි පෙවූ මූසිලයින් උඩුමාලේ ගුරුතුමායයි තාමත් ඉස්කෝලේ අද ජීවිත ස්වරවල අවසන් විරාමය අපි ගන්නේ ඒ විරාමයෙන් පස්සේම අපි අවසන් ගීතය රස විඳින්න විරාමෙන් පසු අපි ජීවිත ස්වරවලට එබෙමු. අද අපිට ජීවිත ස්වර තෝරා දුන්නේ තිස්ස ජනනායක නම් වූ ප්‍රවීණ ජනප්‍රිය දේශකයා. තෝරන අවසාන සිංදුවට එන්න පෙර මට හිතෙනවා සමස්තේ එකට කැටි කරගන්න අන්තිම මොහොත නිසා මේ වෙලාව අපි මේ වැඩසටහනේ ඔබ අර කිව්වා වගේ ඊළඟ පරම්පරාවක් එක්ක වැඩ කරන්නේ අපිට වෙලා තියෙන්නේ මේක දැන් අපි පරම්පරා කීපයක් පසු කරන් ඇවිල්ලා තව පරම්පරාවකුත් හම්බෙලා තියෙනවා ඒකේ වගකීම ඒකේ රසය සමේ මේ වගේ වැඩසටහනකට ඔබ පැමිණීම වගේ දේවල් ගැන මොකද හිතෙන්නේ අද මේ කතා කරන්න ලැබිච්ච එක මහා පීඩනයක ඉන්න අය මම දන්නවා ඔබලා කියන්නේ පීඩනය කියන්නේ වෙන දෙයක් නෙවෙයි ඉතින් ආය හෙට ආපහු ඔබට පන්ති පොඩි පහේ පන්තිත් නෙවෙයි ඒ නිසා ඉතින් අද ඇවිල්ලා මේ අපි දුන්නා ඔබට භව විරේචනය කරන්න ඇත්තටම මේ ඒ වගේ අවස්ථාවක් ලැබෙන එකත් ලොකු දෙයක් මේ මොකද කියන්නේ එක ඒක එක අතකට මම ආපහු මගේ ජීවිතේ ආපහු මුලට ගිහිල්ලා මුල ඉඳන් ආපහු කීවගෙන ආවා වගේ ගතියක් තමයි මට දැනෙන්නේ බෝ වෙලාවට අපිට මේ වගේ අවස්ථාවක් මේ මේ ගැන්වීම් කාර්ය කාලය තුළ අපිට එහෙම මතක් කරන්න එහෙම විදිහක් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මොකද අද තියෙන්නේ අධ්‍යාපනයත් තරඟයක් වෙලා මේ හැමදේම තරඟයක් නේ තියෙන්නේ ඒත් ඒක ඇතුලේ අධ්‍යාපනයත් තරඟයක් වෙලා තියෙන වෙලාවක අපි දන්නේම නැතුව ඒ තරඟේ කොටස්කරුව බවට පත් වෙනවා ඉතින් ඒක නිසා ඒක ඒ අතරතුර මෙවැගේ අවස්ථාවක් ලැබෙන එකත් ඇත්තටම මගේ පැත්තෙනුත් ඒක හිතට හරි නිස්කලංක හැඟීමක් හිත සංසුන් වෙන්න ඒකත් බලපානවා එහෙම කතා කරන ලැබීම ගැනත්
ඒ වගේම ඊළඟ પરම්පරාවට යම් දෙයක් යම් හැඟීමක් ඇතිකරනවත් ලැබිච්ච එක ගැන ගොඩක් සතුටුයි. ඒක අන්න වැදගත්ම වශයෙන් තමයි හැඟීම. දැන් විෂය උගන්වන්න පුළුවන්, කරුණු උගන්වන්න පුළුවන්, දත්ත උගන්වන්න පුළුවන්. හැබැයි හැඟීම් ප්‍රක්ෂේපණය කිරීම, හැඟීම් ඊළඟ પરම්පරාවට බාර දීම තරම් මම හිතන්නේ අමාරු කාර්යයක් නැහැ. ඒක හරිම අමාරු වැඩක්. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර මට හම්බ වෙච්චි බොහෝ අය සමහර හැඟීම්, ඒ කියන්නේ ඇත්තටම ගුරුවරු ඒගොල්ලෝ දුන්නේ මට දැනුම නෙමෙයි. දැනුමක් දුන්නා, දැනුම විතරක් නෙමෙයි. මාර මානුෂීය හැඟීම් ටිකක් ඔවුන් ක්‍රියාවෙන් උදාහැරීමත් එක්ක මමත් ඒ හැඟීම් ටික ගත්තා. ඒක මගේ ජීවිතේ සතුටින් ගත කරන්න හරීම වැදගත් වෙච්ච සාධකයක්. නමුත් වර්තමානය තුල තියෙන අර මං කිව්වා වගේ දැඩි තරඟකාරී භාවය නිසා ගුරුවරයාට තමන්ගේ ඊළඟ ශිෂ්‍ය ප්‍රජාවට උතුම් මානුෂීය හැඟීම් ජනිත කරන්න වෙලාවක් ගන්න බැරි තත්ත්වයක් තමයි දැන් උදා වෙලා තියෙන්නේ. එනකොට මම දන්නවා ඔබ බොහොම මානව විමුක්තිය පිළිබඳ හැඟීමක ඉන්න කෙනෙක්. ඒ නිසා මම හිතනවා ඔබට මේ ඊළඟ සින්දු හරි වැදගත් වෙයි. ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොඉදෙන පැලක රහසින් කියනවා. කොටසම ඔබට ගැලපෙනවා මම හිතනවා. ඔබ එහෙම බෙදා හදා ගන්න, ඔබේ තරඟකරුවන්ට පවා ඔබ සහය දක්වන කෙනෙක් බව මම දන්නවා. එනිසා අපි මේ ඔබේ අවසන් ගීතයේ වහින්නට හැකිනම් ගිගුම්දි කියන ගීතය ගැනත් කතා කරමු. ඔය සින්දුව ඉස්සෙල්ලාම මට ඇහෙන්නේ 88-89 කාල සීමාවේ මට ඇහෙන්නේ. 88 කියන්නේ 1988 කියන්නේ මං උසස් පෙළ පන්තියට ඇතුල් වෙච්ච කාලේ. 88-89 89 තමයි මම පළවෙනි වතාවට උසස් පෙළ ලියන්න තිබුණේ අගෝස්තු මාසේ. හොයලා බලන්න අගෝස්තු මාසේ විභාගේ තියන්න බැරි වුණා ලංකාවේ. ඒ අගෝස්තු මාසේ විභාගේ තිබ්බේ දෙසැම්බර්වල. ඇත්තටම පන්ති යන්න, ඉස්කෝලේ යන්න, පාඩම් කරන්න ඒවට අවස්ථාව අපිට තිබුණේ නැහැ. ඒ කාලේ තිබිච්ච රටේ තිබුණ සමාජීය දේශපාලන වාතාවරණය මත. ඊට පස්සේ ඒක ටිකක් වෙනස් වෙලා 1990 තමයි විභාගය කරලා කැම්පස් යන්න පුළුවන් වුණේ. ඒ කාලේ තුල මට ඔය හැඟීම මාර විදිහට ඇවිල්ලා තිබුණා. මේ මානවීය හැඟීමක්. ඉතින් ඇත්තට මේක මේ මිනිස්සු කමහර අය දුප්පත්, සමහර අය පොහොසත්, සමහර අයට හැමදේම තියෙනවා, සමහර අයට මුකුත් නැහැ. ඇයි මෙහෙම වෙන්නේ කියන එක. ඒ ගැන ප්‍රශ්නයක් තිබුණා. ඒතර මට හැම වෙලාවෙම උවමනාවක් තිබුණා මේ මිනිස් වෙනුවෙන් යම් දෙයක් කරන්න ඕනි කියන දේ. ඒ කාලේ මේ ඉතාම තරුණ අවදීනේ ඒ උසස් පෙළ කරන කාලේ කියන්නේ ওই වගේ හැඟීම් දැනෙනවා හරිම වැඩි. උද්වේග කර විදිහට ඒක දැනෙනවා. ඒ නන්දාමාලනීගේ ඒ ස්වරය ඔය සින්දුව විතරක් නෙමෙයි සින්දු ගණනාවක්. ඒ කාලේ මම හිතන්නේ පවන සතිය ගීතය. ඔව් ඒවා මේ කණෙන් ගිහිල්ලා මේ හදවත පසාරු කරගෙන ගිහිල්ලා නතර වෙන ස්වභාවයක් තමයි තිබුණේ. එතකොට ඒ අතරේ ඔය ගීතය මම මගේ දැක්ම තමයි ඔය ගීතය තුළ තියෙන්නේ. මට පුළුවන් නම් එහෙම වෙන්න පුළුවන් නම් මේ සමාජයේ වෙනුවෙන් මගේ ජීවිත කාලය තුළ අපි මේ ලෝකෙට එනවා, යම්කිසි කාර්යභාරයක් ඉටු කරන අපි මේ ලෝකෙන් අනිවාර්යම දවසක යනවා. ඒ යනකොට මට ගිනියන්න පුළුවන් දේ තමයි මිනිස් වෙනුවෙන් මම මොනවද කළේ කියන එක. ජීවිතයේ ඕනෑම මිනිසෙකුගේ අවසාන මොහොත අපි හැමෝටම උදා වෙනවා. ඒ අවසාන මොහොතේදී සතුට යනු, ඒ අවසාන මොහොතේ දැන්න සතුට යනු මානව වර්ගයා වෙනුවෙන් මම මොනවද මගේ ජීවිත කාලය තුළ මම දුන්න දේ, මොකද්ද මම ඉටු කරපු යුතුකම මොකද්ද කියන එක. ඉතින් මම හරි ආසයි පුළුවන් තරම් එහෙම උදව් කරන්න. අධ්‍යාපනයේදී අර ගුරුවරු දෙන්නා මට දුන්න දේම මම දරුවන්ට දෙනවා. ඒක මම මෙහෙම මෙහෙම කරනවා කියලා මම කියන්න කැමති නෑ. පන්තියේන දරුවෝ ඒක දන්නවා, මං ගැන දන්නවා. ටියුෂන් කියන්නේ ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරය තුළ ඉඳගෙන, ඒ භූමිකාව ඇතුළේ ඉඳගෙන මම දරුවන්ට හැඟීම්බරව මනුෂ්‍යත්වය, මානවීය ගුණය කියන එක ඒ භූමිකාව ඇතුළේ ඉඳගෙන
ප්‍රායෝගිකව ක්‍රියාවෙන් උගන්නනවා. ඒක දරුවෝ දන්නවා. දැන් බහුජාතික සමාගමක වුණත් CSR කියලා කැලලක් තියෙනවා. අනිවාර්යයෙන්ම. Corporate social responsibilities. සමාජ සාමූහික වගකීම්. වගකීම්. ඒ නිසා තමන්ට ලැබෙන ලාභයෙන් කොටසක් සමාජයෙන් නැවත හරවා යන්නේ. හරවා යන්නේ. ඒ කියන්නේ ඕනෑම ව්‍යාපාරයක සමාජ වගකීම. ඔව්. ඒතකොට තමයි අර අපිට හිතෙන්නේ මේ ඉදෙන්නට හැකිනම් බතක් ඉදෙන්න ඇති ගෙදරක. හරි සපතක් කියලා. වහින් නැති තැනක වහින්න පුළුවන්. ඉතලා ඒ ගලාස පිරීලා ඉතිරිලා එහෙම නිවෙන්න පුළුවන් නම් ඒ ප්‍රදේශ නිවන්න පුළුවන් නම් මට එහෙම වෙන්න පුළුවන් නම් ඒක තමයි මගේ වාසනාව. ඒක පට්ට දේශපාලනිකයි. එහෙනම් අපිට කතා කරන්න තියෙන්නේ අද උපමනයි. මේ බොහොම ස්තුතියි ඔබ මම දන්නවා කාර්ය බහුලයි. මේ මේ වැඩේට පෙර ඔබ දරුවෝ එක දවස් ගානක් එක්ක ඉඳලා ආවේ. ඔබට එන්න දෙන්නේ නැහැ දරුවෝ මම හිතන්නවා ක්ලාස් එක ඉවරනාට පස්සේ ඉඳලා ගත කරන්න වෙනවා. පැයක් විතර ඉඳ වෙනවා ඒගොල්ලන්ගේ ප්‍රශ්න කතා කරලා. ඔව් එහෙනම් ඔබට අපි මටත් ඉතින් විශේෂයෙන්ම ස්තුති කරන්න වෙනවා මේ අවස්ථාව ලබා දුන්න එක ගැන. එහෙම අවස්ථාවක් ලැබෙන්නත් කලාතුරකින් ඉතින් මේ අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබටත් දෙරණාලිකාවටත් වේවින්ම ස්තුතිවන්ත වෙනවා මං වෙනුවෙන් ඉඩ කඩ දෙක් කළාට. අපි එහෙනම් අවසන් ගීතය අපි ගායනා කරමු. ඒ ගීතයෙන් අපි සමුගෙන යන්නේ ලබන සුමානෙත් ජීවිත ස්වර තුළින් අපි මෙවන්ම වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තු වෙන හැමෝටම සුබ සතියක්. Don't need